Thamanam Behe. All right, thank you. Slide එක share වෙනවද? දරුවනි පේනවද ඔයාලට? Presentation එක පේනවද? පේනවා මැඩම්. හරි, thank you. එතකොට අපිට කතා කරන්න තියෙන්නේ mass communication unit එකට අදාළව. මම හිතනවා මේ වෙනකොටත් ඔයාලට syllabus එක ලැබිලා ඇති කියලා. දැනටමත් ඔල්රෙඩි මම ඒක දීලා තියෙන්නේ. චුට්ටක් මුලින්ම ඔයාලගේ syllabus එක ගැන චුට්ටක් අවධානය යොමු කරන්න. මම අද syllabus එක ගැන කතා කරන්න යන්නේ නැහැ, දැනටමත් ඔයාලට ඒක ලබා දීලා තියෙන නිසා. සිලබස් එක ත්‍රූ තමයි අපි ඔක්කොම ලෙක්චර්ස් කරන්නේ මෙතනදී. එතකොට මම මෙතනදී බලාපොරොත්තු වෙනවා මාස් කමියුනිකේෂන් සම්බන්ධව ඔයාලට න්‍යායාත්මක දැනුමක් ලබා දෙන්නට. මොනවද ජන සංනිවේදනය සහ ජර්නලිසම් යටතේ මොනවද ඔයාලට ඉගෙන ගන්න පුළුවන්, බේසිකලි මොනවද මුලින්ම අවධානය යොමු කරන්න ඕනි කාරණා කියලා. ඉතින් මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදලා තියෙනවා. සමහර විට ඔයාලට දැනටමත් ප්‍රසන්ටේෂන් එක ලැබිලා ඇති. මම කෙලින්ම ටොපික් එකට යන්නම්. රයිට්. සන්නිවේදනය අපි මේක සමාජයේ අත්දකින නේ, අපි හැමෝම දන්න කියන කාරණයක් සන්නිවේදනය කියලා කියන්නේ. එතකොට මෙතනදි කතා කරන්නේ මම මුලින්ම හිතුවා ඔගලන්ට පොඩි අවබෝධයක් ලබා දෙන්න මොකද සන්නිවේදනය කියන්නේ කියලා. ඉතින් සන්නිවේදනය කියනකට මම හිතුවා ප්‍රවේශයක් ගන්න ප්‍රොෆෙසර් විල්බර්ට් ස්ට්‍රාම් ඉදිරිපත් කළ තියෙන නිර්වචනයත් එක්ක ගියොත් ඔයාලට ඒක තරමක් පැහැදිලි කරගන්න පුළුවන් වේවි කියලා. ප්‍රොෆෙසර් විල්බර්ට් ස්ට්‍රාම් ඒ කියන්නේ සන්නිවේදන ශාස්ත්‍රයේ ඉන්න දැවැන්ත චරිතයක් කියලා අපි අත්දකිනවා. එතුමාගේ අදහස් සන්නිවේදන ශාස්ත්‍රයේදී අපි ඉතාමත් ගරුකොට සලකනවා, සහ ඒ ඔහු ඉදිරිපත් කළා තියෙන අදහස් තුළින් අපි සන්නිවේදනය අත්දකින්නට අවබෝධ කරගන්නට උත්සාහ කරනවා අපේ සබ්ජෙක්ට් එක. එතකොට ප්‍රොෆෙසර් විල්බර්ට් ස්ට්‍රාම් ප්‍රකාශ කරලා තියෙනවා සන්නිවේදනය කියලා කියන්නේ තොරතුරු ගැබ්බූ සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශ්වයක් අතර සමාන චිත්ත තත්ත්වයක් ඇති කිරීම තමයි සන්නිවේදනයෙන් කෙරෙන්නේ කියලා. එන්න කවුරු හරි කෙනෙක් කතා කරනකොට කෙනෙක් කතා කරනවා තව එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් පිරිසක් කේන්ද්‍ර කරගෙන, එතකොට ඒක සන්නිවේදනයක් වෙනවා. උදාහරණයක් විදිහට ඔයාලා ගෙවල් වලදී අම්මත් එක්ක කතා කරනවා, ඒක සන්නිවේදනයක්. ස්වාමීන් වහන්සේලා ඉන්න ස්වාමීන් වහන්සේලා තමන්ගේ දායක පාර්ශ්වයන් එක්ක කතා කරන එක සන්නිවේදනයක්. එතකොට එතන සන්නිවේදකයා බවට පත් වෙන්නේ ස්වාමීන් වහන්සේ, එහෙම නැත්නම් ඔයාලා තමයි කතා කරන පුද්ගලයා තමයි එතන සන්නිවේදකයා බවට පත් වෙන්නේ. උදාහරණයක් විදිහට ඉතින් දැන් මම ලෙක්චර් එක කරගෙන යනවා. කරගෙන යනකොට මෙතන සන්නිවේදකයා වෙන්නේ මම නේද? මම තමයි මෙතන සන්නිවේදකයා. එතකොට මම මේ සන්නිවේදනය සිද්ධ කරන්නේ සූම් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය හරහා තමයි ඔයාලට මගේ සන්නිවේදනය සිද්ධ කරන්නේ. එතකොට මගේ පණිවිඩය මොකද්ද? මම කතා කරන දේ තමයි මගේ පණිවිඩය බවට පත් වෙන්නේ. එතකොට සන්නිවේදනය කියන්නේ මොකක්ද? සන්නිවේදනය කියන්නේ මෙන්න මේකයි, අත් මෙහෙමයි ඒක ඉගෙන ගන්න කියලා මං ඔගලන්ට ලබා දෙන පණිවිඩය තමයි මෙතනදී සන්නිවේදනය තුළ අපි පණිවිඩය කියලා අවබෝධ කරගන්නේ. එතකොට අපි ප්‍රොෆෙසර් විල්බර් ස්ට්‍රාම්ගේ නිර්වචනයත් එක්ක ගියොත් තොරතුරු ගැබ්බූ සංඥාවක් කරන කොටගෙන, ඒ කියන්නේ තොරතුරක් අඩංගු වෙන, ඒ කියන්නේ මම නම් මෙතන සන්නිවේදකයා, මම කියන්න යන මෙසේජ් එක ඇතුළත් කරලා සූම් තාක්ෂණය ඔස්සේ, එහෙම නැත්නම් ඉන්ටර්නෙට් තාක්ෂණය ඔස්සේ
දෙපාර්ශවයක් අතර සමාන චිත්ත තත්වයක් ඇති කිරීම. මගේ තුල sannivedanaye සම්බන්ධයෙන් තියෙන අදහස මම මගේ ග්‍රාහකයෝ විදිහට ඉන්න ඔබ ස්වාමීන් වහන්සේලා ඉන්නවා තව සිසුන් ඉන්නවා නේද? එයාලට මේ පණිවිඩය ලබා දෙන්න කරනු ලබන தත්ත්වය තමයි sannivedanaye කියලා කියන්නේ. තේරුණාද කියන කාරණේ? ස්වාමීන් වහන්සේ නමක් නම් ස්වාමීන් වහන්සේ දායකයන්ට දේශනා කරනවා මොකද්ද නිවන කියන්නේ නේද? එතකොට ඔබ වහන්සේලා තොරතුරු ගැඹුරු සංඥාව කරනකොට එක්ක මයික්‍රොෆෝන් එකක් තුලින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පන්සලේ තියෙන දායක සභාවකදී වෙන්න පුළුවන් නේද? එතකොට ඔබ වහන්සේලා තමයි sannivedakaya වෙන්නේ. පණිවිඩය තමයි මොකක්ද නිවන කියන්නේ කියලා ඔබ වහන්සේලා දායකයන් කරන කොටගෙන ලබා දෙන පණිවිඩය නේද? එතකොට ඔබ වහන්සේලා දායකයන් කරන කොටගෙන ලබා දෙන පණිවිඩය තුලින් ඔබ වහන්සේලා නිවන කියන අවබෝධ කරගෙන තියෙන විදිහ දායකයන් තුල ඇති කරන්නට උත්සාහ කරනවා. එතකොට මේක තමයි සන්නිවේදනය කියලා කියන්නේ. එතකොට අපි ඕගලන්ට දැන් තේරෙනවා ඇති මහා සමාජය තුළ නේද අපි ඕන තරම් මේ සන්නිවේදන අවස්ථාවන් දකිනවා අපේ ගෙවල් වලදී, අපි මහා සමාජයේදී රැකියාවල් කරනකොට, අධ්‍යාපන ආයතන වලදී නේද මේ කාර්ය අපි බොහෝ දුරට සිද්ධ කේෂන් එලිමන්ට්ස් කියලා. ඒ කියන්නේ sannivedanaye තියෙන මූලිකාංග මොනවද කියන එක තමයි මම කතා කරන්න යන්නේ. රයිට්. Sannivedanaye ප්‍රධාන මූලිකාංග පහක් තියෙනවා. මීට අමතරව තව කිහිපයක් තියෙනවා. නමුත් අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ මේ කියන කාරණා පහ කෙරෙහි. Sannivedakaya නැත්නම් communicator කියලා අපි කියනවා. ඊට පස්සේ පණිවිඩය මැසේජ් එක කියලා කියනවා. නාලිකාව එහෙම නැත්නම් මාධ්‍ය චැනලය නේ නැත්නම් මීඩියා චැනල් කියලා කියනවා. ඊළඟට ග්‍රාහකයෙක් ඉන්නා, රිසීව කෙනෙක් නේ අපි පණිවිඩය ගන්න කෙනෙක් ඉන්නා. ඊට පස්සේ ප්‍රතිපෝෂක මං කියනනම් මොනවද මේ එලිමන්ට්ස් කියලා sannivedakayin පැහැදිලි කරා. ඒ කියන්නේ පණිවිඩය ලබා දෙන තැනැත්තා. ගුරුවරයා සහ සිසුන් අතර සිදුවන සංවාදයකදී නම් ගුරුවරයා තමයි sannivedakaya බවට පත් වෙන්නේ. එතකොට sannivedakaya කිසියම් අරමුණක් උදෙසා තමයි තමන්ගේ sannivedanaye සිද්ධ කරන්නේ. ඒක යහපත් අරමුණක් හෝ අයහපත් අරමුණක් වෙන්නට පුළුවන්. ඒ කිසිම දෙයක් අදාළ නැහැ sannivedanayේදී පණිවිඩය ලබා දෙන තැනැත්තට අපි කියන sannivedakaya කියලා. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ ටික sannivedakaya තුළ තියෙන්නට ඕනි කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන්නේ යහපත් sannivedakayek තුළ good communicator කෙනෙක්. නැත්නම් අපි කියන good communication එකක් නේ කරන්න නම් මෙන්න මේ ලක්ෂණ අඩංගු වෙන්නට ඕනි කියලා. දැන් මෙතන මම පොඩි ඉමේජ් එකක් දාලා තියෙනවා. පේන ඇති ඔයගලන්ට මේ ස්පීකර් එකක් අතින් අරගෙන කතා කරන කෙනෙක්. මෙන්න sannivedakaye. තේරුණාද? ඒ sannivedakaye. රයිට්. එතකොට sannivedakaye තුල තියෙන ඕනි ලක්ෂණ කිහිපයක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි sannivedana කුසලතා. මේක හරිය වැදගත් වෙනවා දරුවනේ. sannivedana කුසලතා ගොඩාක් වෙලාවට කමියුනිකේටර්ස්ලා තුල නැහැ. ඒ කියන්නේ sannivedakayaට අවබෝධ කරගන්න හැකියාවක් තියෙන්න ඕනි තමන්ගේ sannivedanayට සම්බන්ධ වෙන ග්‍රාහකයා මොන වගේ කෙනෙක්ද කියලා. උදාහරණයක් විදිහට හිතන්න මම මෙතනදී කතා කරන්න යනවා නම් හිතන්න දැන් ඔයාලා මෙතන ඉන්නේ educated students ලා කීප දෙනෙක් තමයි මගෙත් එක්ක sannivedanayට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ හැරෙන්න ඔයාලා හිතන්න මම මෙතනදී communicate කරන්න යනවා ශ්‍රී රෝදරත සංගමයේ ඉන්න රියදුරු මහත්තුරු ටිකකට මම sannivedanaye කරන්න යනවා. එතකොට මම නිවැරදි sannivedakayek නම් මං හොඳ sannivedakayek නම් මට හැකියාව තියෙන්නට ඕනි මගේ ග්‍රාහකයා මොන වගේ තත්ත්වයක ඉන්න කෙනෙක්ද, මොන වගේ අධ්‍යාපන දැනුමක් තියෙන කෙනෙක්ද කියලා අවබෝධ කරගන්න.
එහෙම නැතුව මම මගේ ග්‍රාහකයාගේ අධ්‍යාපන තත්ත්වය සමාජ තත්ත්වය නේද මේ කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව මගේ දැනුව පෙන්වන්න මං කොයි තරම් දුරට මේ ගැන දන්නවද කියලා පෙන්වන්න කතා කරගෙන යනවා නම් මං හොඳ කමියුනිකේටර් කෙනෙක් වෙන්නේ නැහැ ඉතින් මම මං කියල ත්‍රී රෝද රත සංගමයක ඉන්න ත්‍රී රෝද රත රීදුරු මහත්තුරුන්ට මම සංනිවේදනය කරනවා නම් මම කියන කමියුනිකේෂන් කියන්නේ මේක ප්‍රොෆෙසර් විල්බර් ශ්‍රාම් මෙහෙම කියලා තියෙන එයාලට තේරෙයිද නෑ නේද එහෙමනම් එයාලට ඒක තේරුණ නැත්නම් මම හොඳ කමියුනිකේෂන් එකක් කරලා නැති වෙනවා මං කොයි තරම් දැනුම තියෙන කෙනෙක් වුණත් මම මගේ ග්‍රාහකයා අඳුනගෙන කතා කරන්නේ නැත්නම් එතන පොඩි වරදක් තියෙනවා ඒ නිසායි අපි කියන්නේ අනිවාර්යෙන්ම සංනිවේදකයා අවබෝධ කරගෙන ඉන්න ඕනි සංනිවේදන කුසලතාවලින් එකක් තමයි ග්‍රාහකයා හඳුනා ගැනීම එතකොට අනිවාර්යෙන්ම කමියුනිකේටර් කෙනෙක් අපි ගෙදරදී කතා කරනකොට හෝ වේවා නේද අධ්‍යාපන ආයතනයකදී වේවා සමාජීය තත්ත්වයකදී පබ්ලික් ස්පීච් එකකදී වෙන්න පුළුවන් මේ ඕනිම තැනකදී අපි අපේ රිසීව් හඳුනාගෙන අපේ ග්‍රාහකයා හඳුනාගෙන තමයි අපේ කමියුනිකේෂන්ස් කරන්න ඕනි ඒවා මම හිතනවා හොඳ කමියුනිකේෂන් කුසලතා සංනිවේදන කුසලතා ඔබ වහන්සේලා දන්නවා ඇති අපි දන්නවා බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙම හිටපු හොඳම කමියුනිකේටර් කියලා කියන්නේ නේද ඔබ වහන්සේලා බණට දේශනා කරනවා ගොඩාක් වෙලාවට බුදුරජාණන් වහන්සේ තමන්ගේ සංවේදනය කරන්න බණ දේශනා කරන්න යන පුද්ගලයා හඳුනාගෙන එයා බඩගින්නේ දින්නේ මොන වගේ තත්ත්වයකද ඉන්නේ නේ ඒව හඳුනගෙන තමයි කතා කරන්නේ හොඳ කමියුනිකේටර් කෙනෙක්ගේ ලක්ෂණය අන්න ඒව ගැන අපි අවබෝධයක් ගන්නට ඕන අනිත් එක තමයි ඇටිටියුඩ්ස් ආකල්ප මේ ආකල්ප කියලා කියන්නේ දරුවනේ සංනිවේදකයා තුල තියෙන්න ඕනි සංනිවේදකයා මොකක් කියන්නේ ගියත් තමන්ගේ ග්‍රාහකයාට මම මේ පණිවිඩය දෙන්න ඕන කියන එක සම්බන්ධයෙන් සුභවාදී ආකල්පයක් තියෙන්න ඕන. හිතන්න හොරකම් කරන ටීම් එකක ඉන්න ලීඩර් කෙනෙක් උනත් එයා තමන්ගේ ගෝල බාලයන්ට නිවැරදි මඟ පෙන්වීමක් තමයි ලබා දෙන්නේ. එහෙම නැත්නම් එයාගේ ගෝලයන්ට ඒ කාර්ය හරියට කරන්න බැහැනේ නේද? අන්න ඒ වගේ තමයි සංනිවේදකයා තුළ නිවැරදි ආකල්ප තියෙන්න ඕනි තමන් කරන සංනිවේදනය සම්බන්ධයෙන්. ඊළඟ තමයි නොලෙජ් දැනුම දැනුම හරි වැදගත් වෙනවා සංවේදකෙක්ට ඒ කියන්නේ එයා ඩිග්‍රීස් අරගෙන නේද A levels කරලා O levels කරලා ඩිග්‍රීස් අරගෙන එහෙම තියෙනක නෙමෙයි මෙතනද කියන්නේ කතා කරන්න යන දේ ගැන අවබෝධයක් තියෙන්නට ඕනි දැනුමක් තියෙන්නට ඕනි මම ඔයාලට කමියුනිකේෂන් ගැන කතා කරන්න යනවා නම් එතනදී මම කමියුනිකේෂන් කියන්නේ මොකක්ද කියලා හරියට දන්නේ නැතුව මම ඔයාලට කියන්න යනවා නම් මං ගුඩ් කමියුනිකේටර් කෙනෙක් වෙන්නේ නැහැ තේරුණාද ඊළඟ එක තමයි සෝෂල් සිස්ටම් එක මෙන්න මේක හරි වැදගත් වෙන කතාවක් සෝෂල් සිස්ටම් එක කියලා කියන්නේ අපි අවබෝධ කරගෙන ඉන්න ඕනි මගේ ග්‍රාහකයා ඉන්නේ මොන වගේ තැනකද ඒ කියන්නේ මෙතනදී නම් මගින් ඉගෙන ගන්න මේ දරුවෝ ඉන්නේ මොන වගේ තැනකද ස්වාමීන් වහන්සේලා ඉන්නවා නේද තව ශිෂ්‍යයෝ ඉන්නවා මෙයාලගේ සෝෂල් සිස්ටම් එක කොහොමද එඩියුකේටඩ් අයද අන්එඩියුකේටඩ්ද නේද මෙන්න මේවා ගැන අවබෝධයක් තියෙන තෝනි සංනිවේදකයාට ඊළඟ එක තමයි කල්චර් එක කෙනෙක් හරි වැදගත් වෙනවා කමියුනිකේෂන් කරනකොට විශේෂයෙන්ම පබ්ලික් ස්පීච් වගේ දෙකදී ඒ කියන්නේ හිතන්න ඔයාලා ටෙලිවිෂන් එකේ කතා කරනවා රේඩියෝ එකේ කතා කරනවා නැත්තම් මොකක් හරි වැඩසටහනක එහෙම නැත්නම් නිවුස් පේපර් එකකට ඔයාලා ඉන්ටර්විව් එකක් දෙනවා මෙන්න මේ වගේ තැනකදී කල්චර් එක ගැන දැනගෙන ඉන්න ඕනේ කල්චර් එක කියලා කියන්නේ දරුවනේ අපි අපේ ලංකාව තුල නම් අපි කිසියම් නීති පද්ධතියකට යටත් වෙලා ඉන්නේ නේද අපි කිසියම් නීති පද්ධතියකට යටත් වෙලා ඉන්නේ එතකොට ඒ නීති පද්ධතිය තුලින් අපිට කියනවා නම් ඔයා මෙන්න මේ දේ කතා කරන්න බෑ මේක ගැන කතා කරන්න අයිතියක් නෑ කියලා කියනවා නම් අනේ ඒ ගැන අපිට දැනුමක් තියෙන්නට ඕනේ උදාහරණයක් විදියට ඔයාලා දන්නවා ඇති ගොඩක් වෙලාවට අපේ ඉන්න පොලිටිෂියන්ස්ලා
මේ culture එක ඒ කියන්නේ නීති පද්ධතිය හඳුනා ගන්න නැතුව කතා කරන්න ගිහලා අමාරු වෙන අවස්ථා අපි අහලා තියෙනවා නේද මොන හරි උදාහරණයක් කියන්න පුළුවන්ද කතා කරන්න අපේ politiciansලා public speech වලදී කතා කරන්න ගිහලා එයාලා කතා කරන දේ නීති විරෝධී භාවයේ හේතුවෙන් සිරගත වෙලා දඬුවම් විඳින්න වෙන අවස්ථා අපි අහලා තියෙනවා කියන්න බලන්න මගේ ශිෂ්‍ය උදාහරණයක් ඔයාලා දන්න politician කෙනෙක් හරි මතක් වෙන්නේ නැද්ද කියන්න බලන්න කවුරුහරි උදාහරණයක් නෑ අපි මේක discussion එකක් විදිහට යන්න ඕනේ communication කියන එක theory විතරක් අවබෝධ කරගෙන බෑ practical දැනුමක් තියෙන්න ඕනේ කියන්න බලන්න අපි හොඳටම දන්නා ඉන්නවා නේ කතා කරන දේ අධිකරණයට අපහාස කළා කියලා නඩු වැටුණා ඉන්නා නේ අහලා ඇති ඔයගොල්ලෝ කියන්න බලන්න උදාහරණයක් කවුරු හරි මතක් වෙන්නේ නැද්ද මතක් වෙන්නේ නැහැ වගේ නේ රයිට් ඔයගලන්ට මතක ඇති SB දිසානායක නේ මන්ත්‍රීවරයෙක් හිටියා දැන් මං හිතන්නේ ඇමති කෙනෙක් එතුමාට එහෙම ප්‍රශ්නයක් වුණා මොකක්ද අධිකරණයට අපහාස කරලා අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වේදිකාවක කතා කරනකොට අධිකරණයේ විවේචනය කරලා අධිකරණ තීන්දුවක් විවේචනය කරලා කතා කරපු නිසා එතුමාට සිර දඬුවම් විඳින්නට සිද්ධ වුණා ඔයාලට මතක ඇති ඒ ඕනේ නම් ඉන්ටර්නෙට් එකේ හොයලා බලන්න මොකක් නිසාද SB දිසානායකට නඩු වැටුනේ මොකක් නිසාද යාට සිර දඬුවම් විඳිනුනේ කියලා ලෙක්චර් එකෙන් පස්සේ ඉන්ටර්නෙට් එකෙන් හොයලා බලන්න ඕනි ඔයගොල්ලෝ රයිට් එතකොට එතනදී උනේ දරුවනේ නීති පද්ධතිය ලංකාවේ තියෙන නීති පද්ධතිය අඳුනගෙන ඉඳලා නැහැ ලංකාවේ නීති පද්ධතිය තුල තියෙනවා අධිකරණයට අපහාස කරන්න බෑ එවගේම අධිකරණයේ ක්‍රියාත්මක වන අධිකරණයේ විභාග වමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් අපේ පෞද්ගලික අදහස් අපිට ප්‍රසිද්ධ වේදිකාවල කතා කරන්න බෑ. ඒක නීති විරෝධී කියලා කියනවා. එතනින් ඕන අදහස් කරන්නේ අපි එහිදී අපේ මතය ප්‍රකාශ කළොත් එතනදී නඩුවට කිසියම් ආකාරයක නඩුව හා සම්බන්ධ වෙන්න විනිසුරුවරුන්ට සහ අපරාධ වින්දිතයන්ට කිසියම් ආකාරයක අපේ බලපෑමක් කරනවා කියන එක. ඒ කියන්නේ යාල තම නඩුව විභාග වෙමින් පවතිනවනේ. එතනදී අපි අපේ මතය ප්‍රකාශ කළොත් එහිදී නඩුවට කිසියම් හානියක් වෙන්නට පුළුවන් කියලා කියනවා. රයිට් අන්න ඒ නිසා අපිට කිසිම වෙලාවක නීති පද්ධතියෙන් තහනම් කරපු දෙයක් කතා කරන්න බෑ ප්‍රසිද්ධ වේදිකාවක රයිට් එතකොට හොයලා බලන්න ඕන ඔයාලා මොකක් නිසාද SB දිසානායකට සිර දඬුවම් විඳින්න සිද්ධ වුනේ කියලා මේක නෛතික පද්ධතිය එතකොට සදාචාරාත්මක පද්ධතියකුත් තියෙනවා සංවේදකේ කතා කරනකොට උදාහරණයක් විදිහට ඔයාලට මතකනම් මට ෆිල්ම් එකේ නම මතක නැහැ සිද්ධාර්ථ මල්හෝත්‍රා කියලා ඇක්ටර් කෙනෙක් ඉන්දියාවේ ඉන්න ඇක්ටර් කෙනෙක් එයා හිටිය ෆිල්ම් එකක් ඕනනම් ඒකත් හොයලා බලන්න ඉන්ටර්නෙට් එකේ ඔයාලා ගොඩක් කමියුනිකේෂන් කරන අය නම් මේ මාධ්‍යත් එක්ක ඉන්න ඕනි ඉන්සයි එකත් හොයලා බලන්න මම ඊළඟ දවසේ අහනවා ඔයගොල්ලෝ හොයලා බලවද කියලා ඒ සිද්ධාර්ථ මල්හෝත්‍රා ඕත කෙනෙක් විදිහට රඟපාන ෆිල්ම් එකක් තියෙනවා එතනදී එයා ගොඩක් වෙලාවට රිසර්ච් කරලා පොත්පත් ලියන කෙනෙක් රයිට් එතකොට මෙයා මෙතනදී එක්තරා ස්ත්‍රී දූෂණයකින් වින්දිතයෙක් බවට පත් වුණා වින්දිතය කියලා කියන්නේ කවුද අපි කියන්නේ අපරාධයට ගොදුරුණු තැනත්තාට අපි කියනවා වින්දිතයා කියලා නේ අපරාධයෙන් අපරාධයට ගොදුරුණු තැනත්තාට අපි වින්දිතයා කියලා කියනවා ඉතින් මේ ස්ත්‍රී දූෂණයකින් වින්දිතයා වුණ ස්ත්‍රී තරුණියක් කරන කොටගෙන පොතක් ලියන්න මෙයා උත්සාහ කරනවා. එතකොට මෙයාට අවශ්‍ය වෙනවා තොරතුරු ඒ අපරාධයට ගොදුරුණු තැනැත්තියගේ. නමුත් එයා ප්‍රතික්ෂේප කරනවා තොරතුරු ලබා දෙන්න මොකද එයාට සමාජීය වශයෙන් කිසියම් අපකීර්තියක් ලැබෙන්න පුළුවන් සමාජයට මුහුණ දෙන්නට හැකියාවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයන් උඩ එයා කිසියම් ආකාරයකට ප්‍රතික්ෂේප කරනවා. තොරතුරු ලබා දෙන්න. නමුත් ඒ ඕත ගිහිල්ලා ඒ තරුණ ජීවත් වෙන යාගේ තාත්තත් එක්ක
තාත්තත් එක්ක කතා කරලා කියනවා මට තොරතුරු දෙන්න කියන්න මම ඒව හෙළි කරන්නේ නැහැ මේකෙන් අපිට පුළුවන් අනාගතයේදී මේ වගේ අපරාධ වෙන එක වළක්වන්න අපරාධ වලට වග කියන්න ඕනි පුද්ගලයන්ට මේකෙන් කිසියම් පාඩමක් උගන්වන්න අපිට පුළුවන් කියලා තොරතුරු දෙන්න කියලා. ඉතින් අර තාත්තගේ උමනාවට මේ දුව තොරතුරු කියනවා කියලා යව පොරොන්දු කරගන්නවා මං ගැන තොරතුරු හෙළි කරන්න එපා මං කවුද කියන එක හෙළි කරන්න එපා කියලා. එහෙම කියලා තොරතුරු ලබා දෙනවා. ඊට පස්සේ අර පොත් රචකයා පොත ලියනවා. නමුත් එයාගේ බුක් ලොන්ච් එක දවසේ පොත එළි දැක්වීමේ උත්සවයේ දවසේ පොතේ විකිණීම වැඩි කරගන්න හිතාගෙන එයා හෙලි කරනවා රටට කවුද මේ අපරාධයට ගොදුරුණු තැනැත්තා කියලා. ඉතින් අර තරුණිය ගොඩාක් අපහසුතාවයට පත් වෙනවා. ඊට පස්සේ තරුණිය මොකද කරන්නේ එයාව හොයාගෙන ගෙදරට එනවා මීඩියා වලින්. රයිට් එහෙම ඇවිල්ලා එයාට බැරි වෙනවා සමාජයට මුණ දෙන අන්තිමේදී සුයිසයිඩ් කරගන්න. රයිට්. ඉතින් මේ වගේ තත්ත්වයන් අපි නීතියෙන් අපිට කියලා නැහැ අපරාධ විඳිතියෝ ගැන කතා කරන්න එපා කියලා නීතියෙන් කියලා නැහැ. මේක සදාචාරාත්මක පැත්තට අයිති වෙන කාරණයක්. අන්න ඒ නිසා හොඳ කමියුනිකේටර් කෙනෙක් නම් good communicator කෙනෙක් නම් අනිවාර්යෙන් අඳුනගෙන ඉන්නට ඕනි මේ කියන legal background එක ගැන අවබෝධයක් තියෙන්නට ඕනි. කියන්නේ සංස්කෘතිය හරි විදිහට culture එක අඳුනගෙන ඉන්නට ඕනි. ඒ වගේමයි රටේ පවතින සදාචාරාත්මක පද්ධතිය ගැන communicator කෙනෙක් good communicator කෙනෙක් අවබෝධයක් තියාගන්න ඕනි. රයිට්. මේව තමයි කමියුනිකේටර් සම්බන්ධයෙන් කතා කරන්නට තියෙන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරමු මොකක්ද පණිවිඩය කියන්නේ. මැසේජ් කියන්නේ මොකක්ද? මැසේජ් එකක් කියලා කියන්නේ සන්නිවේදකයා තමන්ගේ ග්‍රාහකයාට ලබා දෙන පණිවිඩය. උදාහරණයක් විදිහට ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් නම් හිතන්න ටෙලිවිෂන් එකේ නිවුස් රීඩර් කෙනෙක් කියලා. එතකොට ඒ නිවුස් රීඩර් එයාගේ නිවුස් අහන නේද ග්‍රාහකයෝ. එක ග්‍රාහකයෙක් වෙන්න පුළුවන්, ග්‍රාහකයෙක් ගොඩක් වෙන්න පුළුවන්. මෙයාලා කේන්ද්‍ර කරගෙන, මෙයාලා අරමුණු කරගෙන ලබා දෙන පණිවිඩයට තමයි අපි මෙතන මැසේජ් එක නැත්නම් පණිවිඩය කියලා කියන්නේ. මේ තුලත් ප්‍රධාන වශයෙන් අංග පහක් දක්වනවා දරුවනේ. එකක් තමයි පණිවිඩයේ මූලිකාංග ගැන අවබෝධයක් තියෙන්නට ඕනේ. පණිවිඩයේ මූලිකාංග කියලා කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න මම ටීවී නිවුස් ප්‍රසෙන්ටර් කෙනෙක් නම් මම කතා කරන්න යනවා ලංකාවේ දැන් ඇතිලා තියෙන තත්ත්වයක් ගැන. රයිට්. හිතමු ජයතිනපුර විශ්වවිද්‍යාලයේ අපේ ජයතිනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ විසින් හොයාගෙන තියෙනවා කොරෝනා සම්බන්ධයෙන් අලුත් ප්‍රභේදයක් පැතිරගෙන යනවා කියලා. එහෙම හිතමු එහෙම නිවුස් එකක් තියෙනවා කියලා. එතකොට මේ සම්බන්ධයෙන් කතා කරන ප්‍රොෆෙසර් නිලිකා මැඩම් ඇවිල්ලා මීඩියා එකකට ඇවිල්ලා ටීවී ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා කතා කරනවා. දැන් මේ වගේ කොවිඩ් අලුත් කොවිඩ්-19 අලුත් ප්‍රභේදයක් යනවා. ඒක මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා. ඒක මේ වගේ ඉක්මනින් ස්ප්‍රෙඩ් වෙනවනේ. එයා කතා කරනවා ඇවිල්ලා. රයිට්. එතකොට එයා එතන කවුද කමියුනිකේටර්? නිලික මැඩෝ. ඔයාලා උත්තර දෙන්නේ නැහැ නේ මම්ම කියනවා. නිලික මැඩෝ. එතකොට එයාගේ මැසේජ් එක මොකක්ද? අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා. කොවිඩ්-19 අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේව තමයි ලක්ෂණ. අන්නේ මේ පණිවිඩය තමයි සන්නිවේදකයාගේ පණිවිඩය වෙන්නේ කමියුනිකේෂන් ප්‍රොසෙස් එක තුල. රයිට්. එතකොට එයාගේ ග්‍රාහකයා බවට පත් වෙන්නේ නිවුස් එක බලාගෙන ඉන්න අපි. ගෙවල් වලට ලාගෙන ඉන්න අපි නේද? එයාගේ රිසීවර් බවට පත් වෙන්නේ නැත්නම් ග්‍රාහකයා බවට පත් වෙන්නේ අපි. එතකොට එයාගේ මාධ්‍ය බවට පත් වෙන්නේ මොකද්ද? එයා පණිවිඩය ලබා දෙන මාධ්‍ය වෙන්නේ මොකද්ද? උත්තර දෙන්න. ඔව් උත්තර දෙන්න ස්වාමීන් වහන්ස. කොරෝනා. ආ හොඳයි. කොරෝනා ගැන තමයි කතා කරන්නේ. එතකොට එයා ඒකට පාවිච්චි කරන මීඩියා එක මොකද්ද? ඔව් ලංකා. Good morning madam.
good morning. Right, very good. Right, very good. Rupavahini maadhi thamai, yaage maadhi baavata patthinne ne. Ya paanividi labadina maadhi baavata patthinne. Rupavahini maadhi. Right. Etta kota paanividi moolikaanga kiyuwama. E thula, paanividi thula sannivedakaya godanaga gannata one kisam kramavedaya. Right. Paanividi thula antargatana pradhana kaaranaya thamai mulinma prakasha karanne. හිතන්න දැන් නිලිකා මැඩම් වගේ කෙනෙක් ඇවිල්ලා කියනවා නම් අපි අලුතෙන් COVID-19 වෛරස් ප්‍රභේදයක් හොයාගෙන තියෙනවා මේ වෙනුවට කොළඹ දිස්ත්‍රික්කයේ පැතිරිගෙන යන. එතකොට ඒක තමයි පණිවිඩයේ මූලිකාංගය. පණිවිඩයේ ප්‍රධානම තත්ත්වය තමයි COVID-19 අලුත් ප්‍රභේදයක් ඇති වෙලා යනවා කියන එක. අපි හිතමු මෙහෙම දෙයක් මැඩම් ඇවිල්ලා කියනවා. දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ COVID-19 සම්බන්ධ ගොඩාක් පර්යේෂණ කරගෙන යනවා. අපි මේ වෙනකොට මෙන්න මේ වගේ පර්යේෂණ කරලා තියෙනවා. ඒ පර්යේෂණට මෙන්න මේ වගේ සම්බන්ධ වෙලා තියෙනවා. ඔය වගේ කතා කරගෙන යනවා. එතකොට එයාගේ පණිවිඩයේ තියෙන මූලිකංගයක් තාම කතාවේ මුලට ඇවිල්ලා නැහැ. නේද? එතකොට good communicator කෙනෙක් නම් දැනගන්නට ඕනි එයා කතා කරන්න යන message එකේ වැදගත්ම අංගය තමයි මුලින්ම කතා කරන්නේ. ඒ කියන්නේ COVID-19 අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා කියලා අපි පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා. ඔන්න එතන තමයි මූලික අංගය. එයාටතේ තමයි කවුද මේක හොයාගත්තේ? කොහෙදිද මේක හොයාගත්තේ? කොහොමද මේක හොයාගත්තේ? ඇයි හොයාගත්තේ? කොහොමද යාලේක ප්‍රූව් කරන්නේ? නේ? මේ කාරණා ගැන කතා කරන්නේ ඊට පස්සේ. මෙන්න මේව තමයි elements of the message කියලා කියන්නේ නැත්නම් පණිවිඩයේ තියෙන මූලිකාංග කියලා අපි හඳුනා ගන්න. ඊළඟ එක තමයි structure එක. පණිවිඩය තුළ structure එකක් තියෙනවනේ. ගලා යෑමක් තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහටයි පටන් ගන්න. මෙන්න මේ විදිහටයි අවසන් කරන්න. විශේෂයෙන්ම දරුවනේ public speech වලදී මේ කාරණේ වැදගත් වෙනවා. සන්නිවේදකයා අත්‍යවශ්‍යයෙන්ම වැදගත් වෙනවා. එයාට එයාගේ ග්‍රාහකයා අරමුණු කරගෙන සන්නිවේදනය කරනකොට ග්‍රාහකයා මේකෙන් ගැලවිලා යන්නේ නැති වෙන අල්ලගෙන ඉන්න. නේ පබ්ලික් ස්පීච් වලදී තේ හිතන්න අපි අහලා තියෙන රෝහණ විජේවීර කියන්නේ හොඳ පබ්ලික් ස්පීච් ස්පීකර් කෙනෙක් නේද? එයා එයාගේ ග්‍රාහකයා අරමුණු කරගෙන හොඳට කතා කරනවා. මේ අපි අහලා තියෙනවා මං අහලා තියෙනවා අපේ තාත්තල එහෙම කියනවා එයා අපේ තාත්තල ඉගෙන ගන්න කාලේ අනවලු රෝහණ විජේවීරගේ මීටින්ස් වලට ගියාම කිසිම වෙලාවක එතෙන්ට ඇවිල්ලා ඉන්න ග්‍රාහකේ එතනින් නැගිටලා යන තත්ත්වයක් ඇති කරන්නේ නැහැලු එයා කොහොම හරි ග්‍රාහකේ අල්ලගෙන ඉන්න උත්සාහ කරනවලු හොඳම උදාහරණයක් මං කියන්න මේ අපේ තාත්තල කියනවා එයාලේ මීටින් වලට ගියාම දැන් එයාලා රෝහණ විජේවීර හිම කතා කරේ ලංකාවේ තියෙන ලංකාව ඇති කරන ওই සමාජවාදය ගැන තරුණ නැගිටීම තරුණ අසහනය ගැනනේ කතා කළේ එතකොට කවුද එයාගේ මීටින්ස් වලට එනවලු මොනවද ගාමන්ට් වල වැඩ කරන තරුණ තරුණියෝ එහෙම එනවලු ඒ මීටින්ස් වලට ඇවිල්ලා කතා කරනකොට රෝහණ විජේවීර කියනවලු මේ දැන්ට මෙහෙම මෙහෙම එකක් තියෙනවා අපි මෙහෙම කැරල්ලක් ඇති කරගෙන යනවා අපිට දැන් සල්ලි මදි මේ අරගලේ ජය ගන්න අපිට සල්ලි මදි ඔයාලගේ උපකාර අපිට අවශ්‍යයි ඔයාලගේ සහයෝගයෙන් තමයි අපිට මේක ජයගන්න පුළුවන් කියලා. එයා කොච්චරම් හොඳ good communicator කෙනෙක්ද කියනවා නම් ඇවිල්ලා ඉන්න ග්‍රාහකයෝ කියන්නේ එයාගේ දේශනෙට ඇහුම්කන් දෙන්න ඇවිල්ලා ඉන්න අය ගාමන්ට් වල වැඩ කරන තරුණ තරුණිය මාල කඩල එයාට විසි කරනවලු. සල්ලි මෙන්න කියලා එයාලගේ කරේ තියෙන මාල කඩල විසි කරනවලු. ඒ තරම් හොඳ communicator කෙනෙක්. මම කියන්නේ එයාගේ message එකේ තියෙන හරි වැරද්ද ගැන නෙමෙයි. එයා කරේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියන එක නෙමෙයි මම කියන්නේ communicator කෙනෙක් නම් good communicator කෙනෙක් නම් වෙන්න ඕනි ග්‍රාහකයා අරමුණු කරගෙන ග්‍රාහකයාව අල්ලලා තියාගන්න නිවැරදි ආකාරයට සංවේදනය කරන එක. අන්න ඒ නිසා හරිය වැදගත් වෙනවා structure එක. නේද? structure එක ගොඩනගා ගන්න එක. එහෙම නැත්නම් structure එක අවුල් ගියොත් ග්‍රාහකයා පාවෙන්නට පුළුවන් ස්පීච් එකේ පාවෙන්නට පුළුවන් අහගෙන ඉන්නේ නැහැ ස්වාමින්වහන්සේලින්ම දන්නවනේ නේ බණ කියනකොට ග්‍රාහකිය කොහොමද වැඩ කරන්නේ සමහරු හරි ආසාවෙන් ඇහුම් කන් දෙනවා නේද සමහරු ඇලි බෑලි වෙලා ඉන්නවා නේද ස්වාමින්වහන්සේට කියන්න බැරුව ඉන්න වෙලාවලුත් ඇති නේද
එහෙම ඒවා තියෙනවා. ඉතින් ඔබ වහන්සේලා හොඳ කමියුනිකේටර්ස්ලා වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබද කරගන්නට ඕනි මැසේජ් එකේ ස්ට්‍රක්චර් එක ගැන අවබෝධයක් තියෙන්නට ඕනි. රයිට්. එතකොට ස්වාමීන් වහන්සේලා කියලා නෑ, ස්ට්‍රක්චර් එක හරියට වැදගත් වෙනවා ඔබ වහන්සේලාට. එතකොට ඊළඟ එක තමයි කන්ටෙන්ට් එක. අන්තර්ගතය. පණිවිඩයේ තියෙන අන්තර්ගතය. එතකොට මේක ගැන හරියට අවබෝධයක් තියෙන්න ඕනි කමියුනිකේටර්ට. මොකද්ද මම කතා කරන්න යන්නේ? මම අද මෙතන ඇවිල්ලා මම නම් මෙතන ස්පීකර්. මට මගේ කන්ටෙන්ට් එක මම හරියට හදාගන්නට ඕනි. මම මුලින්ම කතා කරන සංවේදනය කියන්නේ මොකද්ද කියලා මගේ ශිෂ්‍යයන්ට තේරෙන්න ඕනෙට මම නිර්වචනකින් කතා කරනවා. ඊට පස්සේ මම පොඩි පික්චර් එකක් පෙන්නනවා, මෙන්න මෙයා තමයි සංවේදකයා කියලා නේ. ඒ වගේ මම කන්ටෙන්ට් එක හරියට හදාගන්නට ඕනි. මට කන්ටෙන්ට් එක හරියට හදාගන්න බැරි වුණොත් මගේ ස්පීච් එක අවුල් යන්නට පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම පණිවිඩය දෙනකොට කන්ටෙන්ට් එක ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනි සංවේදකයාට. සංවේදකයා මේ කන්ටෙන්ට් එක ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැත්නම් ග්‍රාහකයා කොයිතරම් උනන්දුවෙන් දේශනෙට සම්බන්ධ වුණත් තමන්ගේ ස්පීච් එකත් එක්ක එකතු වුණත් වැඩක් නැහැ. හරියට පණිවිඩය දීලා නැහැ නේ, කන්ටෙන්ට් එක සකස් වෙලා නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අවබෝධයක් තියාගන්නට ඕනි කන්ටෙන්ට් එක ගැන. ඊළඟ එක කෝඩ්. අපි කියන කේතය කියන. මෙතෙන්දී අපි කියන සිම්බල්ස්, මේ වගේ විවිධ වචන මේකට පාවිච්චි කරනවා. උදාහරණයක් ඉදිරියට ගන්න. නිවුස් පේපර් එකක දැන් අපි පණිවිඩය දෙන ආකාරය, ඒ කියන්නේ oral communication එකක්ද නේ, verbal communication එකක්ද, non verbal communication එකක්ද නේ. මෙතන ඉන්නවා නම් මීඩියා හැම ඉගෙන ගත්ත අය අහලා ඇති oral communication, නැත්නම් වාචික සංනිවේදනය කියලා දෙයක් තියෙනවා. කියන්නේ අපි වචන වලින් කියන දේවල්. දැන් මම මේ කරන්නේ වචන වලින් සංනිවේදනයක් නේද? එහෙම නැත්නම් හිතන්න ඔගොල්ලෝ දැකලා ඇති මොනවාද ඔය එක එක පේන්ටිංස් එහෙම තියෙන එක්සිබිෂන් තියෙන්නේ. එතකොට ඒ වෙලාවේදී කවුරු හරි ඇවිල්ලා කියනවාද මේ පේන්ටින් එකේ තියෙන මේක මෙන්න මේක තමයි මේකෙන් කියන්නේ නැහැ නේ. අපි කියලා ෆොටෝ එක පේන්ටින් එක දැකලා අපි අවබෝධ කරගන්න ආ මේකෙන් කියන්නේ මේක. මේකෙන් කියන්නේ මවකගේ තියෙන ආදරේ. මේ තියෙන මුහුදු වෙරළ නේ අපි අවබෝධ කරගන්න. ඒවා නන් වර්බල් කමියුනිකේෂන්. වචන නැහැ. ෆොටෝ එකකින් අපි නන් වර්බලි වචන නැතුව අවාචිකව අපි අවබෝධ කරගන්න දේවල්. මේ වගේ එක එක කෝඩ්ස් තියෙනවා. මට කවුරු හරි කියන්න කුවත් පතක තියෙන කෝඩ් එක මොකද්ද? පණිවිඩය දෙන කෝඩ් එක මොකද්ද කියන්න බලන්න. කුවත් පතක තියෙන කෝඩ් එක මොකද්ද? පණිවිඩය දෙන කෝඩ් එක මොකද්ද? ඔව් කියන්න ලංකා. මයික් කන් කරන්න පුතේ. හරි කියන්න. අපිට සංකේත වශයෙන් ගන්න පුළුවන් අකුරු කියන එක. හරියට හරි. එතකොට පුවත් පතේ කෝඩ් එක තමයි අක්ෂර. පුවත්පතේ කෝඩ් එක තමයි අක්ෂර. අක්ෂර හරහා තමයි ඒ සංනිවේදනේ සිද්ධ වෙන්නේ. පුවත්පතේ පුවත්පතකින් පණිවිඩයක් දෙන්නේ අනිවාර්යෙන්ම අක්ෂර, රූප නේ. ඒව හරහා තමයි පුවත්පතෙන් සංනිවේදනය කරන්නේ. එහෙම නැතුව අපිට වොයිස් ක්ලිප් එකක් දාන්න පුළුවන් පුවත්පතේ. හැකියාවක් නැහැ නේ. වොයිස් ක්ලිප් එකක් දාන්න බෑනේ පුවත්පතේ. ඔන්න රූපවාහිනී මාධ්‍යක, ගුවන්විදුලි මාධ්‍යක නම් අපිට පුළුවන් වොයිස් ක්ලිප් එකක් දාලා කතා කරන්න අපේ ග්‍රාහකයන්ටනේ. ඒ හැරෙන්න බෑ. එතකොට පුවත්පතේ තියෙන කෝඩ් එක තමයි අක්ෂර නේද, අකුරු, රූප වගේ දේවල්. එතකොට රේඩියෝ එකේ ඔයාලා හිතන්න, රේඩියෝ එකේ මොකද්ද කෝඩ් එක? ලංකා කතා කරනවද? මයික් එක ඔන් කරන්න පුතේ. එතන මැඩම් කෝඩ් එක වර්බල් මෙතෙන්ට දෙන්නේ. වෙරි ගුඩ්. වෙරි ගුඩ්. වාචික විදියට වචන වලින් තමයි අපි රේඩියෝ එකකදී පණිවිඩය දෙන්නේ. අපිට ෆොටෝ එකක් පෙන්වන්න පුළුවන්ද රේඩියෝ එකෙන්? බැහැනේ. ඒක දෘශ්‍ය මාධ්‍යයක් නෙමෙයි, ශ්‍රව්‍ය මාධ්‍යයක් විතරයි. එතකොට අනිවාර්යයෙන්ම කෝඩ් එක ගැන සංනිවේදක අවබෝධයක් තියාගන්න ඕනේ.
right sannivedike avabodhikin inna toni api swaminhansa code එක ගැන අපි දෙන්න යන code එක ගැන එතකොට ඉදිරිපත් කිරීම හරියට වැදගත් වෙනවා මෙන්න මේ කාරණේ නම් අපි ගොඩාක් communicatorsලා කරන වැරදි තමයි මේ ඉදිරිපත් කරන විදිහ අවුල් එතකොට ග්‍රාහකයෝ රැඳිලා ඉන්නේ නැහැ ග්‍රාහකයෝ කැමති නැහැ ඉන්න අහන් ඉන්න කැමති නැහැ ඒ කියන්නේ presentation skills අවුල් වුණාම හරියට මැසේජ් එක දී ගන්න බැරි වෙනවා ඒ නිසා හරියට කල්පනාකාරී වෙන්න ඕනි කොහොමද මම මේක ඉදිරිපත් කරන්නේ හිතන උදාහරණයක් විදිහට මගේ ඔඩියන්ස් එකේ ඉන්නේ මෙතන grade 5 students ලා වගේ කියලා හිතන්න එතකොට මම දැනගන්න ඕනි හොඳ communicate කෙනෙක් නම් නිවැරදි presentation skills අනුව ඒක මගේ පණිවිඩය ලබා දෙවි grade 5 students ලා වගේ ඉන්නවා නම් මම ගිහිල්ලා කිව්වොත් ඔන්න communication කියලා දෙයක් තියෙනවා professor Wilbur Schramm මෙහෙම කියලා තියෙනවා තේරෙද මේ ළමයින්ට නෑනේ නේද එතකොට මම දැනගන්නට ඕනි එයාලට තේරෙන විදිහට එයාලට අවබෝධ වෙන විදිහට මේ කාරණේ කියන්නේ ඒ කියන්නේ මගේ ඔඩියන්ස් එක මම හඳුනගෙන තියෙන්නට ඕනි මේ ප්‍රසන්ටේෂන් එක කරනකොට එතකොට කොහොමද කියන්නේ ඔය පුංචි ළමයින්ට කතා කරන්න කොහොමද එතකොට කොහොමද අපි කතා කරන්නේ ඔන්න ටීචර් කෙනෙක් ඉන්නවා गुड मॉर्निंग चिल्ड्रन इतकोट वाले गुड मॉर्निंग कम्युनिकेट टीचर अने वे मुखर मेथडी अपे इन स्टूडेंट्स सॉरी अपे इन ग्राहक अंत अभी करके අපි ග්‍රාහකයාගේ වයස් මට්ටම දැනුම මට්ටම සමාජ මට්ටම මේ ඔක්කොම අවබෝධ කරගෙන තමයි අපේ ප්‍රසන්ටේෂන් එක හදාගන්නට ඕනේ තේරුණාද ඒක කොයි අවස්ථාවකදී වුණත් වැදගත් වෙනවා හිතන්න පබ්ලික් ස්පීච් එකකදී වෙන්න පුළුවන් අපි ගෙදරදී කතා කරන සාමාන්‍ය පුද්ගලයෙක් එක්ක වෙන්න පුළුවන් මේ ඕනෑම අවස්ථාවකදී ඒ අවස්ථාවට ගැලපෙන විදිහට අපි ප්‍රසන්ටේෂන් එක හදාගන්නට ඕනි හිතන්න ඔයාලා හිතන්න බ්ලයින්ඩ් ස්ටුඩන්ට්ස් ලාට වගේ අපි කතා කරන්න යනවනම් බ්ලයින්ඩ් අයට අන්ධ දරුවන්ට වගේ අපි කතා කරන්න යනවනම් එතකොට අපි ප්‍රසන්ටේෂන් එකක් හදලා ෆොටෝ එකක් දාලා කියලා හරි නේද හරියන්නේ නැහැ ගැළපෙන්නේ නැහැ අන්න ඒ නිසා ඒකෙන් අපි කල්පනාකාරී වෙන්න ඕනේ ඊළඟට අපි කතා කරන්නේ නාලිකාව channel එක ගැන right එතකොට මම මුලින්ම කිව්වා ඔව් ලංකා මැඩම් එතකොට මේ අර KTA කියන එක යටතේ ඔව් එතන තියෙන කොටස් දෙකක් විතරද verbal non verbal කියලා verbal non verbal කියලා තමයි ගොඩාක් වෙලාවට ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඊට අමතරව දෘශ්‍ය සහ අදෘශ්‍ය කියලා තියෙනවා right දෘශ්‍ය සහ අදෘශ්‍ය කියලා තියෙනවා උදාහරණයක් විදිහට හිතන්න painting එකක් වගේ තියෙනවා නම් right painting එකකදී අපි පෙන්වන්නේ දෘශ්‍ය මාධ්‍ය නේද දෘශ්‍ය මාධ්‍යෙන් තමයි අපි එක පෙන්වන්නේ එතකොට radio එකකදී අපිට දෘශ්‍ය මාධ්‍ය පෙන්වන්නට බැහැ එතකොට අපි අදෘශ්‍ය කියන ක්‍රමවේදය තමයි එතෙන්දී භාවිතා කරන්නේ. එතකොට කෝඩ්ස් වල තියෙන හැබැයි වැදගත්ම වෙන්නේ verbal සහ non verbal කියන කතාව විතරයි. ඒ දෙක ඇතුලේ කොටස් දෙකම අන්තර්ගත වෙනවා. verbal කියන එක ඇතුලේ දෘශ්‍ය කියන කතාව වෙන්නත් පුළුවන්. right උදාහරණයක් විදිහට ගන්න TV එකක ප්‍රසන්ට් කෙනෙක් නම් එතකොට එයාගේ දෘශ්‍ය මාධ්‍යයක් තියෙනවා verbal කියන කැලලක් තියෙනවා. right එතෙන්දී අපි ගොඩාක් දුරට අවධානය යොමු කරන්නේ verbal and non verbal කියන එක විතරයි මේ codes කියන එකදී ඊට අමතරව මේක ගොඩාක් දුරට බෙදෙනවා දරුවනේ අපි මේක අර basic ටික විතරක් කතා කරන නිසා මම ඔයාලට verbal and non verbal කියන කතාව විතරක් කිව්වේ ඊට අමතරව මේ codes කියන එක digital codes ඔහොම ඔහොම ගොඩාක් බෙදිලා යනවා right එතකොට අපි මූලිකවම අවබෝධයක් තියාගන්න verbal and non verbal කියලා තමයි මේ කතාව යන්නේ කියලා හරි නේද එතකොට මේ අපිට මේ දැන් රූප වාහිනිය කියන එක උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ දෙකම ගන්න පුළුවන් නේ verbal නම් verbal එකම ගන්න පුළුවන් මොකද රූප වාහිනිය කියන්නේ දෘශ්‍ය මාධ්‍යයක් නේ දෘශ්‍ය මාධ්‍ය තුලින් verbal කතා කරනවා image wise අපිට දැක ගන්නට පුළුවන් නේද ඒ නිසා ඒ දෙකම අපි දකිනවා රූප වාහිනිය මාධ්‍ය නමුත් ගුවන්විදුලි ඒක නැහැ පුවත්පතේ ඒක නැහැ පුවත්පතේ දෘශ්‍ය මාධ්‍ය විතරයි ඒ වගේ වෙනස් වෙනවා
මාධ්‍යෙන් මාධ්‍යට වෙනස් වෙනවා. විශේෂයෙන්ම අපි දැන් ඉන්න ග්ලෝබල් කමියුනිකේෂන් එක ඇතුලේ. ඒ කියන්නේ අපි කියන ගෝලීයකරණයනේ. අපි ඒතර ගෝලීයකරණය තුළ අපි මේ අපි පාවිච්චි කරන ඉන්ටර්නෙට්, මොබයිල් ෆෝන් නේ. මේ විදිහට නිව් නිව් මීඩියා කියලා අපි කියන්නේ දැන්. කලින් කිව්වේ නිව් මීඩියා, දැන් කියන්නේ නිව් නිව් මීඩියා. Right, මේ new new media එක මේක තව දුරටත් ප්‍රසාරණය වෙනවා. මේ ඔක්කොම එකම දෙයක් තුළ අපිට දැක ගන්නට පුළුවන්. Verbally, non-verbally, නේද? Image wise ඕන විදිහකට දැක ගන්නට පුළුවන්. මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක. ඔයගේ තත්ත්වයන් ගොඩාක් තියෙනවා කතා කරන්න. මේක මම basic ටික විතරයි ඔයාලට කතා කළේ. ඊළඟට නාලිකාව කියන එකට මම යන්නම්. එතනදී නාලිකාව කියන්නේ medium එක. कोई भी दिहेट दापिला बाद देने इतान ओया ओया की आलू एक एक कथा करने वाला फोन ने का किने कॉल थ्रू ना इतो कुटो आगे मीडिया का वेने फोन ने का ने फोन ने किन कथा करला कोई हरी गामना क्या ने उदा गानो नो अलग ओया कम्युनिकेट वेनो ओया की आलू आ रिसीव वेनो इतो कुटो अलग मीडिया का वेने टेलीफोन ने का राइट එතකොට රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකදී නිවේදකෙක් ඇවිල්ලා කතා කරනවා නේද? ඔබ දැන් රැඳී සිටින්නේ ශ්‍රී FM නාලිකාවත් එක්ක කිකිහම කතා කරනවා. එතකොට යාගේ මීඩියම් එක වෙන්නේ මීඩියා එක වෙන්නේ නැත්නම් channel එක වෙන්නේ රේඩියෝ එක. එතකොට රූපවාහිනී ප්‍රෝග්‍රෑම් එකකදී නම් TV presenter කෙනෙක් ඇවිල්ලා කතා කරනවා. එතකොට යාගේ මීඩියා එක වෙන්නේ TV එක. නේද? පුවත්පත් රචකයෙක් ඇවිල්ලා කතා කරනවා නම් පුවත්පත් රචකයෙක් කිසියම් ආටිකල් එකක් ලියලා ඉරිදා පත්තරේ විදිහට වෙළඳපොළට නිකුත් කරනවා නම් එයාගේ මාධ්‍ය බවට පත් වෙන පුවත්පත නේද ඔය වගේ විවිධ මාධ්‍ය තියෙනවා අපි ඉන්න සමාජය තුළ අපිව ජනමාධ්‍ය කියලා දකිනවා සමාජ මාධ්‍ය විදිහට දකිනවා නේද සාමාන්‍යයෙන් ඔයගලන්ට ඉදිරියට මම කතා කරන්නම් තව තියෙනවා අන්තර්වර්ති සංනිවේදනය පුද්ගලාන්තර සංනිවේදනය සමූහ සංනිවේදනය මේ වගේ විවිධ විදියට මේ නාලිකාත් එක ගනුදෙනු කිරීම වෙනස් වෙනවා ඒ මම ඉදිරියට කතා කරන්න. රයිට්. එතකොට නාලිකාව ගැන කතා කරනකොට ඒකේ ප්‍රධාන වශයෙන් අඩංගු වෙන කාරණා කීපයක් තියෙනවා. එතකොට සෝරි නාලිකාව ගැන කතා කරනකොට සංනිවේදකයාට අවබෝධයක් තියෙන්න ඕනි තමන්ට ගැළපෙන නාලිකාව මොකක්ද කියන එක උදාහරණයක් විදිහට හිතන්න කතා කරන්න බැරි කෙනෙක් ඉන්නවා කියලා. එතකොට යාලා අර ඩෙෆ් විදිහට තමයි නේද ලැන්ග්වේජ් එක දෙන්නේ අපි දකින්න රූපහිනින් තියන අත්වලින් නේ අංග චලන වලින් කතා කරනවා. එතකොට එහෙම කෙනෙක් යාගේ නාලිකාව විදිහට රේඩියෝ මාධ්‍ය තෝරගෙන හරියනවාද? නැහැ. මොකද යා කරන විදිහ අපිට දැක ගන්නට නැහැ. එතකොට ඒ නාලිකාව යාට ගැළපෙන්නේ නැහැ. එතකොට තව කෙනෙක් ඉන්නවා කියලා හිතන්න මොකද්ද? තව කෙනෙක් ඉන්නවා කතා කරන්නත් පුළුවන් විෂුවලි පෙන්වන්නත් පුළුවන් නේද? එතකොට යාට ගැළපෙනවා ටීවී ප්‍රෝග්‍රෑම් එකක් වගේ නේ ටෙලිවිෂන් මාධ්‍ය වගේ දෙයක් යාට ගැළපෙනවා. හිතන්න අපි හිතන්න තව කෙනෙක්ට අවශ්‍යයි රේඩියෝ ඩ්‍රාම එකක් තමන්ගේ ග්‍රාහකයාට ලබා දෙන්න. එතකොට එයාගේ ස්ක්‍රිප්ට් එක හදලා හරියනවද? මෙහෙම කෙනෙක් එන්නව එනවා පේනවා අම්මා ඉස්සරහට එනවා පේනවා. එතකොටම දුව ඇවිල්ලා මෙහෙම කතා කරනවා. ඒ වගේ ස්ක්‍රිප්ට් එකක් හදලා හරියනවද? නැහැ. ගැළපෙන්නේ නැහැ. එතකොට අනිවාර්යෙන්ම සංනිවේදකයා දැනගන්නට ඕනි තමන් පණිවිඩය ලබා දෙන්නට යන නාලිකාව මොකක්ද කියන එක. ඒ නාලිකාවට ගැළපෙන්න තමයි දරුවනේ එයාගේ මැසේජ් එක හදාගන්නට ඕනි. රයිට්. රේඩියෝ ඩ්‍රාම එකක් නම් අපි කමියුනිකේට් කරන්න යන්නේ රේඩියෝ ඩ්‍රාම එකක් නම් එයාගේ ස්ක්‍රිප්ට් එක තුල තිබිල් හරියන්නේ නැහැ. දැන් තිරේ පෙන්නනවා අම්මා ඉදිරියට එනවා. අම්මා ඉදිරියට එනකොට දුව මේ අම්මා ළඟට දුවගෙන යනවා. එහෙම දෙයක් එයාගේ ස්ක්‍රිප්ට් එකේ තිබිල් හරියන්නේ නැහැ. එතකොට නාලිකාව ගැන අවබෝධයක් තියෙනtoned අනිවාර්යයෙන්ම කමියුනිකේටර්ට. ඒ වගේමයි කමියුනිකේටර් අවබෝධ කරගන්නට ඕනි තමන්ගේ සංනිවේදනය අවබෝධ කරගන්නෙන්න. එහෙම නැත්නම් ඉතින් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් නම් ඒකේ ලිස්නර්ස්ලානේ ඉන්නේ නේද? රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක අහන කට්ටියක් ඉන්නේ නේද? එතකොට එයාලට ගැළපෙන්න සංනිවේදනය කරන උදාහරණයක් විදිහට මෙතන මගේ කවුරු හරි ශිෂ්‍යෙක් ඉන්නවා නම් මෙතෙන්ට ඇවිල්ලා එයාට මං කතා කරන්නේ වැහෙන්නේ නැහැ. ශාරීරික ආබාධයක් නිසා එයාට මම කියන්නේ වැහෙන්නේ නැහැ.
එතකොට මම මේ විදියට oral communication එකක් කරලා හරියනවද? ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම හොඳ communicator කෙනෙක් නම් communication එක කරන්න කලින් communication process එක වෙන්න කලින් අවබෝධ කරගෙන ඉන්න ඕනි තමන්ගේ ග්‍රාහකයා කවුද? එයාට communicate කරන්න පාවිච්චි කරන්න ඕනි නාලිකාව මොකද්ද කියන එක. Right? එතකොට මෙතන seen නැත්නම් දැකීම. දැකීම කියන එක නාලිකාවකින් අපිට දෙන්න පුළුවන්. ඇතැම් නාලිකාවලින් පමණක්. උදාහරණයක් විදිහට අපිට පුළුවන් රූපවාහිනී මාධ්‍යෙන් දැකීම ලබා දෙන්න නේ මම කමියුනිකේට් කරන්න රූපවාහිනී මාධ්‍යෙන් නම් නැත්නම් මේ වගේ zoom තාක්ෂණයෙන් නම් මට පුළුවන් මගේ ග්‍රාහකයන්ට දැකීම ලබා දෙන්න විෂුවලි පෙන්වන්නට පුළුවන් නේද රූපවාහිනී මාධ්‍යෙන් පුළුවන් මේ වගේ ඉන්ටර්නෙට් through කරන zoom වගේ තාක්ෂණයෙන් පුළුවන් නේද දැකීම ලබා දෙන්න පුළුවන් ඒ වගේමයි විශේෂයෙන්ම පුවත්පත් තුල කිසියම් ආකාරයකට සීමා වුණු දැකීමක් ලබා දෙන්නට පුළුවන්. ඒ කියන්නේ පුවත්පත් ආටිකල් එකක නම් ආටිකල් එක හා සම්බන්ධ වෙන්න කැමරා කවුද මේ කැමරාමන් එයා කැමරාමන් නේ කැමරාමන් ඒ අදාළ ස්ථානෙට ගිහලා මිනි මැරීමක් වෙලා නම් මිනි මැරීම සිදු වෙච්ච තැනට ගිහලා නැත්නම් ඒ ඩෙඩ් බොඩි එකට අදාළ ෆොටෝ එකක් ගහලා පත්තරේ දානවා. එතකොට ඒක කිසියම් සීමා සහිත දැකීමක් නේ ඒ ෆොටෝ එකකින් එහා දෙයක් දකින්න බැහැ ග්‍රාහකයාට රයිට් පොඩි සීමා සහිත නමුත් දැකීමක් පුවත්පත තුලිනුත් ලබා දෙනවා රූපවාහිනී මාධ්‍යනුත් මේ දැකීම ලබා දෙන ඒකත් තරමක් සීමා සහිතයි නමුත් පුවත්පත තරම්ම සීමා සහිත නැහැ රූපවාහිනී මාධ්‍යෙන් ලබා දෙන දෘශ්‍යපතය ඒ නිසා නාලිකාවකින් මෙන්න මේ දැකීම කියන එක ලබා දෙන්න පුළුවන් සමහර නාලිකාවලින් සමහර නාලිකාවලින් ශ්‍රවණය ලබා දෙන්නට පුළුවන්. එතකොට රේඩියෝ එකකින් ශ්‍රවණය තමයි මූලික වෙන්නේ. රේඩියෝ එක කියලා කියන්නේ ශ්‍රව්‍ය ශ්‍රවණ මාධ්‍ය මූලික වුණු මාධ්‍ය කලාවක්. එතකොට එතනදී හැමදේම ග්‍රාහකයා කේන්ද්‍ර කරගෙන කරන සියලුම දේවල් කරන්නේ ශ්‍රව්‍ය මාධ්‍ය භාවිතා කළා. රූප පෙන්වන්න බෑ, නේද? චිත්‍රයක් ඇඳලා පෙන්වන්න බෑ. හැමදේම කරන්න පුළුවන් ශ්‍රව්‍ය මාධ්‍යෙන්. ඔගොල්ලෝ මේක හොඳටම මේක ඉගෙන ගන්න පුළුවන්. කවුරු හරි කැමති නම් බලන්න අද හවසට වගේ දැන් ඔය 7ට රෑ 7ට වගේ වෙනකොට මේ රේඩියෝ ඩ්‍රාමාස් පටන් ගන්නවා රේඩියෝ channel වල. ස්වාමීන් වහන්සේලා නම් ඔව අහන්න යන්න එපා. මේ තියෙනවා ශ්‍රී FM කනාමෙදිරි රාත්‍රිය ඔය වගේ තියෙනවානේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් මේ රේඩියෝ ඩ්‍රාමාස් තියෙනවා ඒවෙන් අපිට හරියටම අවබෝධ කරගන්න පුළුවන් මේ ශ්‍රව්‍ය මාධ්‍ය කේන්ද්‍ර කරගෙන කොහොමද මේගොල්ලෝ කරන්නේ එතකොට යාලා හැමදේම ඩ්‍රාම එක තුල තියෙන හැමදේම මේගොල්ලෝ දෙන්නෝනි ශ්‍රව්‍ය මාධ්‍යේ එතකොට ඒකල පාවිච්චි කරන වචන දැන් ඔගොල්ලෝ බලන්න මට මතකයි මම මගේ රිසර්ච් එකකදී කළා මම කළේ ශ්‍රී FM කනාමෙදිරි රාත්‍රිය කියන කාරගෙන එතකොට කලේ කොහොමද මේ දැන් කතකයා මුලින්ම ඇවිල්ලා කියන අද අපි කතා කරන්න යන්නේ මෙන්න මෙහෙම අගතියට පත් වුණු තරුණියක් ගැන එයාගේ ගම මෙන්න මෙහෙමයි එයා මේ වගේ රූප ස්වභාවයක් තිබුණු තරුණියක් එයා කතකයා විස්තර කරනවා මොකද එයාගේ රූප පෙන්වන්න විදිහ නැහැ රේඩියෝ මාධ්‍යෙන් නේද ෆොටෝ එකකින් පෙන්වන්න බැහැනේ නේද අන්නේ නිසා කතකයා ඇවිල්ලා කියනවා මේ වගේ කෙනෙක් ඉන්නේ රයිට් එතකොට ඒ වගේ කතා කරනවා එතකොට ඒකේ සීන්ස් වලදී හිතන්න ඒකේ ඉන්න තරුණිය මොකක් හරි සුයිසයිඩ් කරගෙන දැන් යව හොස්පිටල් අරන් යනවා කොහොමද පෙන්වන්නේ රූප මේ රේඩියෝ ඩ්‍රාමා එකේ පෙන්වන්න හැකියාවක් නැහනේ එතකොට යාලා ශබ්ද ප්‍රයෝග භාවිතා කරනවා එම්බියුලන්ස් එකක් එන ශබ්දය ඇහෙන සලස්සනවා රේඩියෝ එකෙන් එතකොට ග්‍රාහකයා හඳුනා ගන්න දැන් මෙයාව හොස්පිටල් එකට අරගෙන යනවා එම්බියුලන්ස් එකකින් අරගෙන යනවා අර ඒ මියුසික් එක ඇහෙන සලස්සනවා right eva ඊට පස්සේ දැන් මෙයා hospitalize කරලා කියලා පෙන්නන්නේ එක එක ඔය එක එක බාණ්ඩ ගැටෙන ශබ්දය ළමයි අඬන ශබ්ද ඔය hospital වල අපිට ඇහෙන්නේ විවිධ ශබ්දනේ අන්න ඒව ඇහෙන සලස්සන ඒ වගේ දෙයක් එහෙම නැත්නම් හිතන්න ගඟක් ළඟ තරුණියකුයි තරුණියකේ කතා කර කර ඉන්න එකක් නම් යන්නේ ගඟේ අර හෝ 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 ශබ්දේ උන වතුරෙන් ඇහෙන සලස්සන එතකොට ඒගොල්ලෝ පාවිච්චි කරනවලු දරුවනේ සාමාන්‍යයෙන් මේ පොඩි බේසමක් තියාගෙන වතුර කලත්තනවලු එතකොට උන ගඟක ශබ්දේ අපිට ඇහෙනවා ඔය වගේ විවිධ ශබ්ද ප්‍රයෝග භාවිතා කරනවා
නමුත් මේ ශ්‍රවණ මාධ්‍යෙන් කොහොමද sannivedakayo sannivedana karanne sannivedana karanawa kiyana eka lesi naha roopawahini unath api dakala thiyena roopa maadhyen pennala unath roopa maadhya wacana bhavithaya dekama tibila unath hariyata communicate karaganna beriya inna ne ehema ehema tanaka shravya maadhya pamanak bhavitha karala radio ka koi taram karyayak karanawada kiyana eka ogala poddak hitala balanna උදාහරණයක් විදිහට ඕනනම් මේ අහලා බලන්න ඔය කියන මේ රේඩියෝ ඩ්‍රාමා එකක් හොඳට අවබෝධ කරගන්න පුළුවන් ওই කාරණේ. රයිට් එතකොට ඔය කතා කරේ නාලිකාව ගැන. ওই විදිහට ගැළපෙන විදිහට තමන්ගේ පාර්ශ්වයන්ට ගැළපෙන නාලිකාව තෝරගන්න අපි කටයුතු කරන්නට ඕනි. ඊළඟ එක තමයි ආග්‍රහණය. ස්මෙල් එක කියලා කියන්නේ අපිනේ ස්මෙල් එකිනුත් පුළුවන්. දැන් හිතන්න හොඳ 5 star හෝටල් එකක වගේ කුක් කෙනෙක් ඉන්නවා නම් නේද? මේන් කුක් වගේ ඉන්නවා නම් එයා අපිට ඇවිල්ලා අපි හෝටල් එකට ගිහලා කන්න ගියාම එයා අපිට ඇවිල්ලා කියන්නේ නැහැ මේ කෑම හදලා තියෙන්නේ මම මේව දාලා මම මේකට මෙන්න මේව තමයි යූස් කරේ මම sunflower oil දැම්මා මොනවාද almond oil දැම්මා ඔහොම මේ ඇවිල්ලා අපිට කියනවද නැහැ මේක මෙන්න මේ වගේ රස තියෙනවා මේ වගේ ගුණ තියෙනවා කියන්නේ නැහැ නේද කවුරුත් හෝටල් එකට ගියාම එම ඇවිල්ලා කියලා තියෙනද කුක් නැහැ නේද කියලා නැහැනේ එහෙම වෙන්නේ නැහැ එතකොට එයා communicate කෙනෙක් मेसेज මේවා communication methods දරුවනේ අපි දකින ඔය ජනමාධ්‍ය භාවිතා කරලා කරන sannivedanaye විතරක්ම නෙමෙයි අපි සාමාන්‍ය සමාජයේදී මිනිසුත් එක්ක කතා කරනකොට කඩවලට කියලා බඩු ගන්නකොට TV එකෙන් advertisement එකක් දකිනකොට ඔය හෝටල් එකට ගිහලා කෑම කනකොට මේ ඕනම තැනක මේ communication කියන එක තියෙනවා right ඒ වගේ එතකොට smell කියන එකත් නාලිකාවක් right ඊළඟට තමයි tasting රස බැලීම රස බැලීම කියන්නේ කිසියම් ආකාරයකට නාලිකාවක් දරුවනේ. ඒක අර කියන කුක්කේ කතාවෙම අපිට ගන්න පුළුවන් කෑම කනවා. අපි ඉස්සරහට ගෙනල්ලා කෑමක තිබ්බම අපි කෑමක කනවා. රසයි අපිටනේ. එතකොට ඒකෙන් අපි දැනගන්නවා මේ කෑමක රසට හදලා තියෙනවා. කනකොට අපිට දැනෙනවා විවිධ රස නේ. මේ ටිකක් සෝස් දාලා තියෙනවා මේකට ටිකක් තෙල් තියෙනවා නේ. අපි කියන්නේ කෑම කනකොට නේද? තෙල් ටිකක් වැඩිපුර දාලා තියෙන උනට කෑමක රසයි මේක ටිකක් ස්පයිසි ගතියයි නේ අපි කියන්නේ මේ නාලිකාව. නාලිකාවෙන් තමයි අපිට ඒක communicate කරලා තියෙන්නේ. එතකොට අපි දකින විදිහට දැන් ඔයාලට තේරෙනවා ඇති ප්‍රධාන වශයෙන්ම තියෙන mass media හැරුණාම අපි සමාජයේ දකින සාමාන්‍යයෙන් අපි තව කෙනෙක් එක්ක කතා කළත් මේ කාර්ය communication කියන කාර්ය අපි දකිනවා. ඒ නිසා මේ smell tasting කියන කාරණා අනිවාර්යයෙන්ම මේ නාලිකාවල නාලිකා ගැන කතා කරනකොට කතා කරන්න ඕනේ. ගොඩක් වෙලාවට මේක කට්ටිය කතා කරන්නේ නැති දෙයක්. ගොඩක් වෙලාවට දැකීම ශ්‍රවණය ස්පර්ශය කියන ප්‍රධාන කාරණා තුන විතරයි නාලිකාව සම්බන්ධයෙන් කතා කරන්නේ නමුත් මේ දෙක අනිවාර්යෙන් වැදගත් වෙන කාරණා දෙකක් ඊළඟ එක තමයි ස්පර්ශය අපි කවර ටච් කරනවා නේ අපි අල්ලලා බලනවා දැන් අම්මගේ අම්මා දරුවෙක් කැල්ලපම් දිනේ මෘදු ස්පර්ශය හිතන්න ඒ මෘදු ස්පර්ශය තුල කොයි තරම් දේවල් තියෙනවද කෑරින් කියන එක නේද ආදරය කරුණාව නේද ස්නේහය මේ ඔක්කොම ඒ ස්පර්ශය තුල තියෙනවා නේද ඒ වගේ දරුවෙක් අම්මව ස්පර්ශ කරනකොට ඒ අම්මට තියෙන ආදරේ බැඳීම සෙනෙහස මේවත් කමියුනිකේට් වෙනවා එතකොට ඒ ස්පර්ශය කියන එකත් දරුවනේ නාලිකාවක් වෙනවා රයිට් දැන් අපි අම්මත් එක්ක කතා කරනකොට අම්ම ගාවට ගිහලා අතාලලා කතා කරනවා නම් අතාලනවා නම් එතනක් තියෙන කමියුනිකේෂන් එකක් අපි අපේ ආදරේ පෙන්නනවා අපේ සෙනෙහය පෙන්නනවා නේද ඒ වගේ හිතන්න මේ ගුරුවරයෙක් නම් ගුරුවරයා ඉස්සරහට වෙලා දරුවෙක් වඳිනකොට ගුරුවරයා ඔළුව අත ගන්නවා ඒක ස්පර්ශයක් ස්පර්ශය ගැන අපිට තියෙන ස්පේස් වයිස් කතා කරන්නේ ඒ අපි ඉදිරියට කතා කරමු ස්පර්ශය කියන එකත් ඔයගොල්ලෝ අවබෝධ කරගන්න එක්තරා ආකාරයක නාලිකාවක් ඒ අරහා ගොඩාක් දේවල් කතා කරනවා දැන් ගොඩක් වෙලාවට ඉතින් දැන් සාමාන්‍යයෙන් අපි කතා බහ කරනකොට අපි දන්නවා
ස්පර්ශය කියන කාරණේදී හිතන්නේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිව තදින් අල්ලනවා, අපේ අත තදින් අල්ලනවා. එතකොට අපිට තේරෙනවා මෙයාගේ තියෙන ආදරයක් නෙමෙයි, කරුණාවක් නෙමෙයි, තදින් අල්ලනවා. එක්කෝ මෙයාට දැන් කේන්ති ගිහිලා තියෙන්නේ, එක්කෝ මෙයා අපිත් එක්ක තරහින් ඉන්නේ නේද, එක්කෝ මෙයා අපිව රිද්දන්න මේක කරන්නේ නේද. අපි විවිධ දේවල් ඒ හරහා කමියුනිකේට් කරගන්නවා. ඒක තමයි දැන් හිතන්න කවුරු හරි අපේ තරහකාරයෙක් ඇවිල්ලා අපේ අත තදින් අල්ලනවා නම්, එතකොට අපේ ඉන්න තරහකාරය තමයි කමියුනිකේටර්, රයිට්? එයා දෙන නාලිකාව තමයි, මම ඔයත් එක්ක තරහයි කියලා දෙන නාලිකාව තමයි එයාගේ ස්පර්ශය, තදින් කරන ස්පර්ශය, රයිට්? ඒකත් නාලිකාවක් දරුවන්. ඒ හරහා නන් වර්බලි අපිට කමියුනිකේට් කරනවා. Right. එතකොට මේ ස්පර්ශය කියනකත් වැදගත් වෙනවා. ස්පර්ශය කියනකත් අපි සමාජයේ අපි ජීවිතයේ ජීවත් වෙනකොට මේ ස්පර්ශය විවිධාකාරයෙන් ලබනවා. දෙමාපියන්ගේ නේද මව සහ දරුවා අතර තියෙන සම්බන්ධය, දරුවා සහ මව අතර තියෙන සම්බන්ධය, සැමියා බිරිඳ අතර තියෙන සම්බන්ධය, දරුවන් දරුවන් අතර තියෙන සම්බන්ධය, ගුරුවරු දරුවන් අතර තියෙන සම්බන්ධය, මේ ස්පර්ශයේ විවිධ වර්ග තියෙනවා. ඒ ස්පර්ශයන් අතර සීමාක් තියෙනවා. අපි ඒවා ඉදිරියේදී ඉගෙන ගමු. ස්පර්ශයන් අතර සීමාවක් තියෙනවා. මවට දරුවාට ඒ සීමාව අතික්‍රමණය කරන්න පුළුවන් නේද? මවට දරුවාට ඒ සීමාව අතික්‍රමණය කරන්නට පුළුවන්. නමුත් අපේ යාළුවෙකුට ස්පර්ශය දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා නේද? යාළුවෙක්ට ඇවිල්ලා අපේ ඕළුවෙන් ඇදලා, කණෙන් ඇදලා, අතින් ඇදලා හැමදේම කරන්න බෑනේ. ස්පර්ශයේ සීමාවක් තියෙනවා. එතකොට මේ ස්පර්ශ සීමාවන් ගැන කමියුනිකේෂන් වලදී අපි ඉදිරියට කතා කරනවා. එතකොට මේවා තමයි දරුවනේ නාලිකා ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම අපි අවබෝධ කරගන්නට ඕනි, කමියුනිකේට හඳුන ගන්නට ඕනි, මොනවද මම මගේ රිසීවට මගේ මැසේජ් එක දෙන්න පාවිච්චි කරන නාලිකාව කියලා. එතකොට නාලිකාව නිවැරදිව හඳුනාගත්තේ නැත්නම් කමියුනිකේට කොයි තරම් හොඳ දෙයක් ග්‍රාහකයාට දෙන්න කතා කරන්න ගියත් වැඩක් වෙන්නේ නැහැ නාලිකාව නිවැරදි නැත්තම්. එතකොට කමියුනිකේට අවබෝධ කරගන්නට ඕනි තමන්ට ගැළපෙන නාලිකාවත් ග්‍රාහකයාට ගැළපෙන නාලිකාවත්. මේ දෙකම අවබෝධ කරගෙන තමයි සංනිවේදනය සිද්ධ කරන්නට ඕනි. ඊළඟට අපි කතා කරන්නේ ග්‍රාහකයා සංනිවේදනයට පාත්‍ර වෙන පාර්ශවය, රයිට්? එතකොට මෙයා ගැන තමයි මූලික වශයෙන්ම කමියුනිකේට අවබෝධ කරගෙන ඉන්න ඕනේ. මෙයාව හඳුනගෙන හිටියේ නැත්නම් අපි කරන කිසිම සංනිවේදනයකින් වැඩක් වෙන්නේ නැහැ. කොයිතරම් ඉගෙනගෙන තිබුණත්, කොයිතරම් උපාධි තිබුණත් අපි දකිනවා සමහර ගුරුවරු පවා ඉන්නවා තමන්ගේ ග්‍රාහකයා අවබෝධ කරගන්නතු කතා කරනවා නේද? එහෙම තත්ත්වයන් තියෙනවා. සමහරු මම කිව්වර දැන් හිතන්න අපි ත්‍රී රෝද රති සංගමයේ කියන රියදුරු මහත්තුරු ටිකකට කතා කරනවා නම්, මම කොයි තරම් ඉගෙනගෙන තිබුණත්, මට කොයි තරම් සමාජ දැනුම තිබුණත්, මම හරියට යාළුවෙක් එක්ක කතා කරේ නැත්තම්, මම දන්න දන්න ඔක්කොම ඉංග්‍රීසි ටික කියලා ඒගොල්ලන්ට කියලා, මම දන්න පොත්පත් කියලා මම ලබාගත් ඔක්කොම දැනුම ඒගොල්ලන්ට කියන ගිල වැඩක් වෙනවද? නෑ. එතකොට මමගේ ඕඩියන්ස් එක හරියට හඳුනගෙන නෑ. හිතන්න මම රියදුරු ස්ත්‍රී රෝද රත රියදුරු සංගමයක ඉන්න රියදුරු මහත්තුරුන්ට සංනිවේදනය කරන්න කියලා මම කියනවා. COVID-19 වලින් කොහොමද ඕගොල්ලෝ බේරෙන්නේ? ඕගොල්ලෝගලගේ රැකියාව කරගෙන යන අතරතුර ඔයාලට සිද්ධ වෙනවා ඔයාලගේ ගනුදෙනු කාර්යොත් එක කටයුතු කරන්න නේද? එතකොට ඕගොල්ලෝ කොහොමද COVID-19 වලින් ආරක්ෂා වෙන්නේ? ඔන්න මම යනවා ලෙක්චර් එකක් කරන්න යාලට. ඔන්න යාලගෙනලා මම පබ්ලික් ස්පීච් එකක් කරනවා. එතකොට මම කියනවා COVID-19 ගැන මම කතා කරගෙන යනවා. COVID-19 මෙන්න මෙහෙම තමයි ආරම්භ වුනේ. ඒකේ අඩංගු වෙනවා මෙන්න මේ වගේ දේවල්. ඒ කියන්නේ පරීක්ෂණ කරනවා මෙන්න මේ වගේ තැනකින්. එතකොට ඒ ගැන තියෙන විද්‍යාත්මක පසුබිම මම පැහැදිලි කරගෙන යනවා. ගැළපෙනවද ඒක? නැහැ. ඒ කියන්නේ මම මගේ ඔඩියන්ස් එක හරියට හඳුනගෙන නැහැ. මම මේගොල්ලන්ට ගැළපෙන්න ඕනි මේ කාරණේ කියන්න. මගේ ග්‍රාහකයාගේ තියෙන සමාජ දැනුම, ආකල්ප, සංනිවේදන කුසලතා මේ ඔක්කොම හඳුනගෙන තමයි මම කතා කරන්න යන්න ඕනි, රයිට්? එතකොට මම එයාලට කියන්න ඕනි COVID-19 කියලා දැන් බෝ වෙන ලෙඩක් තියෙනවා. ඒක හරි අමාරුයි. හැදුනහම ලේසි නෑ. මැරෙන්න උනත් පුළුවන් නේද? මං එයාලට තේරෙන්න කියන්න ඕනි මේ කොයිතරම් අවදානන්ද කියන කාරණේ. එයාලක තියෙන සමාජ දැනුම, අධ්‍යාපන දැනුම, සමාජ මට්ටම හඳුනාගෙන ඕනි කතා කරන්න. අන්න ඒ නිසා ග්‍රාහකයා කියන පාර්ශ්වය තමයි මෙතෙන්දී අතිශයින්ම වැදගත්
වෙන කාරණේ. එයා කේන්ද්‍ර කරගෙන තමයි අපි දෙන්න යන මැසේජ් එක අපි හදාගන්නේ, අපි තෝරගන්න නාලිකාව තෝරගන්නේ. මේ ඔක්කොම කරන්නේ අපේ ග්‍රාහකයා කේන්ද්‍ර කරගෙන. ඒ නිසා අපි හැමෝම දැන් ස්වාමීන් වහන්සේලා මෙතන ඉන්න ඔබ වහන්සේලා දැන් හොඳටම දන්නේ ඇති බුදුරජාණන් වහන්සේනේ බෞද්ධ අපි දර්ශනයේදී ඉගෙන ගන්න. බුදුහාමුදුරුවෝ කිසිම වෙලාවක බඩගිනින කෙනෙක්ට සංවේදනය කළා නැහැ. නේද? එහෙම කියනවා නේද? එතකොට ඒ ග්‍රාහකයාට ගැළපෙන්න උත්තර දෙන්නේ නේ සන්නිවේද. එතකොට බුදුරජාණන් වහන්සේ නම් සන්නිවේදකයා තමන්ගේ බණ අහන්නට එන්න, තමන්ගේ උපදෙස් ගන්නට එන්න ග්‍රාහකයාට ගැළපෙන්න තමයි බණ කියන්නේ. අහලා ඇති මට මතක නෑ ස්වාමීන් වහන්සේලින් නිසා මාව නිවැරදි කරයි. අර මතකද අර කුඹුරක වැඩ කරන සීසාන ගොවිය ගාවට ගිහලා බුදුරජාණන් වහන්සේ කියනවා නේද බණ කියනවා කොහොමද මේ මේ තියෙන දේවල් වලින් ගැලවෙන්නට ඕනි නිවන් මාර්ගයට යන්නේ කොහොමද නේද ස්වාමීන් වහන්සේ එහෙම කියනවා ඒ කියන්නේ යාට ගැලපෙන්න කුෂිකර්මාන්තය ගැන තමයි ගොවිය දන්නේ දෙ ඒ ගැන තමයි යා කතා කරන්නේ නේද කුෂිකර්මාන්තයත් එක්ක තමයි කතා කරන්නේ ඒ වගේ ගැළපෙන සන්දර්භය හඳුනගෙන ඉන්නට ඕනි ග්‍රාහකයාගේ. ග්‍රාහකයා කොයි තරම් දැනුම් තියෙන කෙනෙක්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයි තරම් දැනුම් තියෙන කෙනෙක්ද? නමුත් උන්වහන්සේ ඒ තමන්ගේ තියෙන දැනුම ප්‍රකට කරන්න සංවේදනය කරේ නැහැ. නේද? ග්‍රාහකයාට ගැළපෙන විදිහට එයාට නිවැරදි මාර්ගෙන් නිවන් යන්න නේද? නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න ගැළපෙන විදිහට තමයි සන්නිවේදනය කළේ. අනේ නිසා ග්‍රාහකයා කියන කාරණය අතිශයින්ම වැදගත් වෙනවා. එතකොට අපි බලමු ග්‍රාහකයා තුලින් අපි දකින දේවල් සහ සන්නිවේදනය කරද්දී අපි අවබෝධ කරගන්නට ඕනේ ග්‍රාහකයා තුල තියෙන දේවල් ගැන. සන්නිවේදන කුසලතා. ග්‍රාහකයාගේ තියෙන සන්නිවේදන කුසලතා මොනවාද කියන එක සන්නිවේදකයා අවබෝධ කරගෙන ඉන්නට ඕනේ. ඒ කියන්නේ ග්‍රාහකයා දැන් ඉන්නේ හොඳට කතා කරන්න පුළුවන් වෙලාවකද සමහරట్లాට අපි දන්නවා අපි විවිධ මීටින්ස් වලට ජොයින් වෙන්න වෙනවා නේ මීටින් වලට ජොයින් වෙන්න නේද එතකොට අපි ඒකට සුදුසු පරිසරයක ඉඳලා තමයි අපි ලෑස්ති වෙන්නේ මීටින් එකට කතා කරා මීටින් එකට අපි සම්බන්ධ වෙනවා නම් අපි නිකන් අහන් ඉන්න ලිස්න කෙනෙක් විතරයි උනත් අපි ඒකට ගැළපෙන බඩරිටාවක් හදා ගන්න ඕනේ නේද අපි කොයි හරි යන ගමන් නේද අනේ මම දැන් මේ යන ගමන් ඉන්නේ කියලා අපි කතා කරලා හරියන්නේ නැහැ ගැළපෙන ස්කිල්ස් හදා ගන්න ඕනේ right galapin skills හදා ගන්නට ඕනි. දැන් හිතන්න ඔයාලා මෙතන ඉන්න මගේ ස්ටුඩන්ට්ස් ලානම් මම මෙතන ලෙක්චර් කරගෙන ඉන්නකොට කවුරු හරි කෙනෙක් මෙතන ට්‍රැවල් කරන ගමන් නම් මගේ ලෙක්චර් එකට අහුම්කන් දෙන්නේ. එතකොට මට ඒක බාධාවක් නේද? එයා ට්‍රැවල් කරනවා පේනවා, එයාගේ noises එනවා මට නේද? එතකොට ඒක මට බාධාවක්. අන්නේ නිසා ග්‍රාහකයා හඳුනගන්නට ඕනි හරියට සන්නිවේදකයා දෙන පණිවිඩේ අවබෝධ කරගන්නත් නම් ස්කිල්ස් හදාගන්නට ඕනි ග්‍රාහකයා. උදාහරණයක් විදිහට දැන් පබ්ලික් ස්පීච් එකක්. රයිට්? පබ්ලික් ස්පීච් එකක්. මම යනවා ලෙක්චර් එකක් කරන්න. එතකොට මගේ ඔඩියන්ස් එක ස්ටුඩන්ට්ස් වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට එයාලා ඈනුන් යවනවා මම කියන එක අහගෙන ඉන්නේ නැහැ අහක බලාගෙන ඉන්නවා එහෙම නැත්නම් ළඟින් එක්කෙනත් එක කතා කර කර ඉන්නවා නැත්නම් ෆෝන් එක රින් වෙනවා ෆෝන් එකකින් කෝල් එකක් ආන්සර් කරනවා ඒ වගේ දේවල් එතකොට ග්‍රාහකයා සන්නිවේදකයාට හිතෙනවා මෙයා මගේ සන්නිවේදනයට සම්බන්ධ වෙන්නේ නැහැ මම කියන කාරණේ මෙයා ප්‍රතික්ෂේප කරනවා නේද මෙයාගෙන් මට හොඳ ෆීඩ්බැක් එකක් එන්නේ නැහැ අනේ එතකොට සන්නිවේදකයා අධෛර්යමත් වෙන්නට පුළුවන්. සමහරවිට සන්නිවේදකයා හොඳට ලෑස්ති වෙලා මේ වෙනුවෙන් වෙන්නම ලෑස්ති වෙලා තමයි යා ස්පීච් එකට යන්නේ. රයිට්? එතකොට ඔඩියන්ස් එක හරියට කටයුතු කළේ නැත්නම් ඔඩියන්ස් එක ස්කිල්ස් හරියට ප්‍රගුණ කරලා තිබුණේ නැත්නම් ඒක සන්නිවේදකයාට සන්නිවේදන කාර්ය කරගෙන යන්න බාධාවක් වෙනවා. අපි දකිනවා ඔය ලෙක්චර්ස් කරනකොට හැම යුනිවර්සිටි එකේදී හැම ස්ටුඩන්ට්ස් ලා ඉන්නවා විවිධ වැඩ. දැන් අපි කතා කරගෙන යනවා විවිධ වැඩ. එක්කෝ ෆෝන් එකේ මොකක් හරි මේ මැසේජ් එකක් ටයිප් කරනවා, ওই විවිධ දේවල් කරනවා. එතකොට අපි කිසියම් අදායකට පත් වෙනවා. දැන් මෙයා මගේ ලෙක්චර් එකත් එක්ක නෙමෙයි ඉන්නේ කියලා අපි හිතනවා. එතකොට අපි ටග් ගාලා අපි කතාගෙන දේ වෙනස් කරනවා. ඒ කියන්නේ මම කියන දේ මෙයාට තේරෙන්නේ නැහැ කියලා අපි හිතනවා. සමහර වෙලාවට මං කියන දේ ග්‍රාහකයාට තේරුණා එයා මාව ප්‍රතික්ෂේප කරනවා නම් මං කියන දේට ඇහුම්කන් දෙන්නේ නැත්නම් එතකොට මොකද වෙන්නේ? මම හිතනවා මගේ සංනිවේදනය සාර්ථක නැහැ කියලා. එතකොට මම කොයිතරම් හොඳට සංනිවේදනය කරත් මම අධෛර්යමත් වෙන්නට පුළුවන්.
right enisa aniwaryenma grahakaya tulath skills tiyenata oni eyage sannivedana sambandhayen samanyen api skills wala digena ganna daruwani issarata walata katha igena ganna puluwan api speech ekakata sambandha wenakota hitanna apita ape communicator kiyana de therenne ne right එතකොට කිසිම වෙලාවක එයාව අවතක්සේරු කරන විදිහේ එයාව අධෛර්යමත් වෙන විදිහ දේවල් අපි කතා කරන කරලා පෙන්වන්න යන්නේ නැහැ. උදාහරණයක් විදිහට පබ්ලික් ස්පීච් එකකදී වගේ නම් හිතන්න අපි පොලිටිකල් මීටින් වලදී එහෙම දකින්නවා මේක නේද? සමහරු කෑ ගහනවා නේද? විරෝධතාවය පෙන්වනවා යා කියන දෙයට විරුද්ධව එයා අදහසක් දෙන්න කලින් දැන් ඔකල දකින්න ඇති කලින් දැද ස්වාමීන් වහන්සේ හලක කිව්වා स्वामी हंस वाले क्यूवाला प्रश्न कहना हैंड कर प्रश्न पीलीगा स्किल ग्राहक आगे तीन स्किल अवबोध कर मंग कथा करगने आने तेरना हो नेता हो वाले स्किल तेन टोनी मम की आने दंग वाले तेरना की आने अनिवार्य वाल दें कथा के तेरना कथा करोनी मम की आने ग्राहक आगे पत्नी संपूर्ण करोनी स्किल तीयना अवबोध करगने टोनी उदाहरण अरे मम क्यों मत स्पर्श कारण නාලිකාවගෙන කතා කරනකොට කවුරු හරි එනවා අපි ස්පර්ශ කරන අපි අත අල්ලන්නේ නැන තදින් අල්ලන්නේ නැන අපිට දැන් තේරෙනවා මෙයා මේ අපිට තියෙන ආදරයට කරුණාවට නෙමෙයි මේ අල්ලන්නේ නිකන් අපිව රිද්දන්නා වගේ කියලා එතකොට අපි ආව යහපත් විදිහට ප්‍රතික්ෂේප කරන්න ඕනේ එපා අල්ලන්න එපා මම කැමති නැහැ එහෙම කැමති නැහැ ඔහොම ඉඳලා කතා කරා අපිට එහෙම කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ මෙතන ඉඳලා කෑ ගහලා ඔයා මොකටද මාව අල්ලන්න ආවේ ඔහොම කියලා කෑ ගහන එක නෙමෙයි ස්කිල්ස් කියලා කියන්නේ अवबोध कर इन टोनी अपे तुलाकोनी स्किल मनोवाद එතකොට මේ ස්කිල්ස් යටතේ අපිට ගොඩාක් කතා කරන්න තියෙනවා මැනර්ස් කියන කාරණේ විශේෂයෙන්ම මේ කෝල් මැනර්ස් කියලා තියෙනවා නේ ඔඩියන්ස් මැනර්ස් කියලා තියෙනවා විවිධාකාරයෙන් මේ ස්කිල්ස් කියන කතාව කතා කරන්න පුළුවන් අපි ඉදිරියට ඒව කතා කරමු අපි වේලාව සීමා සහිත නිසා ඉක්මනින් කතා කරගෙන යමු ඊළඟ එක තමයි ආකල්ප ඇටිටියුඩ්ස් ආකල්ප හරියට වැදගත් වෙනවා සංවේදකයා හොඳට ලෑස්ති වෙලා ස්පීච් එකකට ඇවිල්ලා කතා කරනකොට ග්‍රාහකයාට තියෙන තෝණි ආකල්පයක් මම මෙයාට බාධා කරන්නේ නැහැ මම මෙයා කියන දේ අහගෙන ඉන්නවා නේද මෙයා කියන දේ මම අවබෝධ කරගන්න උත්සාහ කරනවා මේ ආකල්ප තියෙන තෝණි ග්‍රාහකයා තුළ right හිතන්න මෙතන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනයක් කරා ඒකට සම්බන්ධ වෙන දායකයෝ දැනගන්න ඕනි නැත්නම් ග්‍රාහකයෝ අවබෝධ කරගන්න ඕනි ස්වාමීන් වහන්සේ දැන් දේශනයක් කරන්න යන්නේ මම ඒක අහගෙන ඉන්න ඕනි ඒක තමයි ඇටිටියුඩ් එක ආකල්පය ගොඩනගා ගන්න ඕනි එහෙම නැත්නම් ඉතින් ඒක අපි ධනා සංනිවේදන කියන එක හැම වෙලෙම ධනාත්මක සංනිවේදනයක් වෙන්නේ නැහැ ඍණාත්මක සංනිවේදනිනු සමාජයේ තියෙනවා राइट उदाहरण कितान मनोहरी मेरकल्या अर गैंग इन गैंग नेवागे खत्ती लीड के यागे मे ग्राहक सन्नी प्रभाकर प्रभाकर विवेचने के उदाहरण कितने प्रभाकर यागे सामाजिक एल टी टी सागे सामाजिक कथा करना युद्ध करे मेहमा या फिर सुसाइड कर बॉम्ब मेहमा मेहमेम कथा करना right එතකොට කතා කරනකොට එයාගේ ඔඩියන්ස් එක එතකොට එයාගේ සංවිධානයේ ඉන්න සමාජිකයන්ට ආකල්පයක් තියෙන ඩෝනි ආ දැන් අපේ ලීඩර් තමයි කතා කරන්නේ ලීඩර් කියන එක අපි අහගෙන ඉන්න ඩෝනි ඒක තියෙන ට්‍රේකයි මම කියන ධනාත්මක පැත්තනොත් මේ සංවේදනයේ තියෙනවා ඍණාත්මක පැත්තනොත් මේ සංවේදනයේ තියෙනවා ඒක පණිවිඩය අනුව තමයි බෙදෙන්නේ කොහොම වුණත් මේ හැම දෙයක්ම හොඳ කෙනෙක් කතා කරත් අපි සමාජයේ නරකයි කියලා හිතන කෙනෙක් කතා කරත් මේ හැම දෙයක්ම කමියුනිකේෂන් තමයි ूडे वेदगा इलाक नॉलेज
right knowledge එක මේ knowledge එක ගැන කතා කරනකොට ග්‍රාහකයාටත් කිසියම් වගකීමක් තියෙනවා ඒ වගේම sannivedakayaටත් ග්‍රාහකයා සම්බන්ධයෙන් ග්‍රාහකයාගේ දැනුම සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා දැන් මම උදාහරණයක් වශයෙන් කිව්වා මතක ඇති ත්‍රිරෝධරත සංගමයක ඉන්න ත්‍රිරෝධරත මහතුරුන් කේන්ද්‍ර කරගෙන නම් අපි sannivedanaya කරන්නේ ග්‍රාහකයා sannivedakaya අවබෝධ කරගෙන ඉන්නට ඕනේ ආ දැන් මම කතා කරන්න යන්නේ මේ ත්‍රිරෝධරත සංගමයක ඉන්න සමාජිකයන්ට right එතකොට යාලගේ දැනුම මට්ටම කොහොමද කියන එක පිළිබඳව යම් තාක් අවබෝධයක් හෝ තියෙන්නට ඕනේ sannivedakayaට ඒ වගේමයි සං ග්‍රාහකයාට එහෙම නැත්නම් පණිවිඩය ලබා ගන්න තැනැත්තාටත් අවබෝධයක් තියෙන්නට ඕනි මම යන දේශනයේ මොකක්ද හිතන්න මෙතන ඉන්නවා මම ඉංග්‍රීසි වලින් නම් ලෙක්චර් එක කරගෙන යන්නේ මෙතන ඉංග්‍රීසි තේරුම් ගන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් ග්‍රාහකයා අවබෝධ කර ගන්නට ඕනි ආ මේක ඉංග්‍රීසි ස්ට්‍රීම් එකෙන් යන්නේ ඉංග්‍රීසි මීඩියම් එකෙන් යන්නේ මට මේක ගැලපෙන්නේ නැහැ එතකොට ගැළපෙන sannivedana මාධ්‍යයක් තෝරා ගැනීම වගකීම ග්‍රාහකයාටත් තියෙනවා. හිතන්න අපි දැන් කෝස් එකකට ඇප්ලයි කරනවා නම් එතකොට අපි බලනවා මොන මීඩියම් එකෙන්ද මේ ලෙක්චර්ස් යන්නේ නේ? ඉංග්‍රීසි මීඩියම් නම් අපිට ඉංග්‍රීසි අමාරු නම් තේරුම් ගන්න පහසුයි නම් අපි ජොයින් වෙන්නේ නැහැ ලොකු මුදලක් ගෙවලා නේද? එතකොට සිංහල මාධ්‍ය නම් අපි 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 භාවිතා කරන මාධ්‍ය සිංහල නම් අපි සම්බන්ධ වෙනවා. රයිට්? ඒක තමයි දැනුම මෙතනදී කියන කාරණේ. right and eva gena api avabodayak thiyaganna thune language ekak gena right etakota education level ekak me okkoma me danuma kiyana karanayat ekka sambandha wenawa etakota grahakayata kisi amma karaka wage kimak thiyena knowledge ekak sambandhen sannivedakayata thiyena ilang ekak thamai samaja paddathiya api katha karanna yana pudgalaya inne koi wage tanakada eya educated kenekda non educated da ඒ ඔක්කොම අපි අවබෝධ කරගෙන තියෙන්න ඕනේ sannivedanaය කරන්නට යනවා. එතකොට හිතන්න කිසියම් ආකාරයක සමහර වෙලාවට මේ social system කියන කාරණේදී අපි ගොඩක් වෙලාවට අපි දකිනවා දැන් ශ්‍රී ලංකාව වගේ දකුණු ආසියාතික රටවල් වල අපේ තියෙන කුල පද්ධතිය කියලා දෙයක් නේද? කුල පද්ධතිය කියලා දෙයක් තියෙනවා. දැන් අපි මේ education purpose වලදී මේ කුල පද්ධතිය කියන එක විවෘතව කතා කරාට මේ සමාජ තත්ත්වයන් වලදී ගොඩක් වෙලාවට මේ ගැන කතා කරන අඩුයි. නේද? අපි හිතනවා එකෙන් ඉහළ කුලවල ඉන්න අය වැඩි සැලකිල්ලක්. එතකොට අපි පහළ කුලවල ඉන්න අයට අඩු සැලකිල්ලක් වෙනවා. කුල ගැන කතා කරොත් කියලා විශේෂයෙන්ම අපේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයේදී හෝ ඒවා සාමාන්‍යයෙන් දැන් අපි තරමක් නවීකරණයට පත් වෙමින් යන රටක් නේද? එතකොට මේ කුල වගේ දේවල් කාස්ට් එක කියන දේවල් පිළිගන්නේ නැහැ. වැඩි කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට ප්‍රයොරිටි එකක් දෙන්නේ නැහැ. නමුත් මේ සමාජ පද්ධතිය ගැන අවබෝධයක් තියාගන්නට ඕනි කතා කරනවා. උදාහරණයක් විදිහට හිතන්න. මම පබ්ලික් ස්පීච් එකක් කරගෙන යනවා. කෙසේම් පහත්යයි කියලා සම්මත කුලයක් ගැන මම කතා කරනවා. right එතකොට එතනට ඇවිල්ලා ඉන්නා ඒ කුලයට අයිති සමාජිකෙක් ඇවිල්ලා ඉන්නවා එතකොට එයාට කිසියම් ආකාරයක ඒක මානසික පීඩාවක් වෙන්නට පුළුවන් අන්න ඒ නිසා ග්‍රාහකයාගේ තියෙන සමාජ පද්ධතිය ගැන අවබෝධයක් තියෙන්නට ඕන සමහර වෙලාවට හිතන්න අපි කතා කරගෙන යනකොට අපේ ඉන්න ඔඩියන්ස් එකේ ඉන්නව සිංගමන් යදින යාචකෙක් එතකොට අපි යාචකයෝ ගැන කතා කරනවා ඉතාමත් පහත් විදිහට යාචකයෝ ගැන අපි කතා කරගෙන යනවා. එතකොට ඒක ගැළපෙනවද? නැහැ. හොඳ කමියුනිකේටර් කෙනෙක්ට ඒක ගැළපෙන්නේ නැහැ. අන්න ඒ නිසා කමියුනිකේටර් sannivedanaya කරන්නට කලින් නමුත් අද අපි ඉන්නේ මේ ඩිජිටල් සොසයිටි එක ඇතුළේ ගොඩක් වෙලාවට අපේ ඔඩියන්ස් එක කවුද කියලා අපිට හඳුනගන්න බැහැ. උදාහරණයක් විදිහට ගන්න ටීවී ප්‍රෝග්‍රෑම් එකක් නම් සමහර වෙලාවට ටීවී ප්‍රෝග්‍රෑම් එක හා සම්බන්ධ වෙන ඔඩියන්ස් එක කවුද කියලා ප්‍රසෙන්ටර්වත් දන්නේ නැහැ. ඒක ලෝක මට්ටමින් යනවා ඉන්ටර්නෙට් ත්‍රූ ලෝක මට්ටමින් යනවා. එතකොට සම්බන්ධ වෙන ඔඩියන්ස් එක කවුද කියලා ප්‍රසෙන්ටර්වත් දන්නේ නැහැ. එහෙම තත්ත්වයක් එක මේක ටිකක් අමාරුයි. නමුත් හැකියාවක් තියෙනවා නම් තමන්ගේ ග්‍රාහකයාගේ සමාජ පද්ධතිය ගැන අවබෝධයක් තියා ගැනීම හරිය වැදගත් වෙනවා. ඒ හරහා ග්‍රාහකයන් තුල ඇති වෙන්නට පුළුවන් මානසික බාධක අවම කරගන්න අපිට හැකියාවක් ලැබෙනවා. ඊළඟ එක තමයි සංස්කෘතිය. මම සංස්කෘතිය කියන කාරණය මුලින්ම කමියුනිකේටර් ගැන කතා කරද්දිත් කිව්වා. කමියුනිකේටර් හැම වෙලේම ග්‍රාහකයාගේ සංස්කෘතිය ගැන අවබෝධයක් තියෙන්න ඕනි.
එහෙම නැත්නම් ග්‍රාහකයාටත් අවබෝධයක් තියෙන්න ඕනේ තමන් කතා කරන්නේ තමන් සමන් දෙන්න යන දේශනය කරන දේශකවරයාගේ සංස්කෘතිය ගැන කිසියම් ආකාරයක අවබෝධයක් තියෙන්න ඕනේ. නමුත් පටලව ගන්න එපා මේ අපි ඉන්න ග්ලෝබලයිසේෂන් එක ඇතුලේ තරමක් අමාරු නෙමෙයි කියන කාරණාව වෙන් කළ හඳුන ගන්න. මේවා ගැලප් වෙනව දරුවනේ අපි හිතන්න අපි පුද්ගලාන්තර සංනිවේදනයක් වෙනවා නම් පුද්ගලයන් දෙදෙනෙක් අතර වගේ සමූහ සංනිවේදනයක් සුළු පිරිසක් එක්ක වගේ සංනිවේදනය කරනවා නම් අපිට මේ තත්ත්වයන් අවබෝධ කරගන්න ලේසියි. නමුත් මේ අපි ඉන්න මේ ඩිජිටල් සොසයිටි එක ඇතුලේ මේක ටිකක් අමාරුයි. එසේ වුණත් අපි කල්චර් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි දකිනවා විශේෂයෙන්ම ওই පොලිටිෂියන්ස්ලා වගේ මේ අපිට වෙලාව තියෙන තව චුට්ටක් පොලිටිෂියන්ස්ලා වගේ මේ කල්චර් එක මිනිස්සුන්ගේ කල්චර් එක අඳුන ගන්න නැතුව කතා කරනවා. එතකොට යාළ හොඳ ගුඩ් කමියුනිකේටර්ස්ලා වෙන්නේ නැහැ. අපි දන්නද ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තොත් විවිධ සංස්කෘතීන් තියෙනවා නේද? විවිධ සංස්කෘතීන් තියෙනවා. මේ සංස්කෘතිය ඇතුලේ මුස්ලිම් වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, ආගමික වශයෙන් බෞද්ධ වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්. මේ වගේ විවිධ ආගම් විදිහට, කුල විදිහට, සංස්කෘතීන් විදිහට, මේ ජාතීන් විදිහට වෙන් වුණ අය ඉන්නට පුළුවන්. එතකොට අපි කතා කරන්නේ යන කාරණේ ගැන අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා ඔය මුස්ලිම් සංස්කෘතිය ගැන කතා කරනකොට අපේ සාමාන්‍යයෙන් ඉන්න අපේ කමියුනිකේටර්ස්ලා කරන වැරදි තියෙනවා. ඒ සංස්කෘතික කාරණා විවේචනය කරනවා. මහා සමාජය තුල පබ්ලික් ස්පීච් වලදී හැම මේ විවේචනය කරන ඒ කාරණා ඇත්තටම ගැලපෙන්නේ නැති දේවල්. රයිට්, ඇත්තටම ගැලපෙන්නේ බුර්කාව සම්බන්ධයෙන් විවේචන එල්ල වෙනවා. ඒව නීතිමය පැත්තට ගැලපෙන දේවල්. නීති විශාරදීන් වේවා, රටේ පාලකයන් ඒ සම්බන්ධයෙන් කතා කරන්නට ඕන. ඒ හැරුණහම අනිත් අය ඒවා විවේචනාත්මකව කතා කිරීම හරහා කිසියම් කෙනෙකුගේ සංස්කෘතියට හානියක් වෙන්නට පුළුවන්. කාට හරි එක මානසික බාධාවක් වෙන්නට පුළුවන්. ඒක අපි හොඳටම දකිනවා. මට මතකයි මගේ යාළුවෙක් හිටියා, එයාවර මේ හිජාබ් කියලා දානවා ඒගොල්ලෝ. ඒක දාන එකට මේ අපේ මේ සමහර අය හිනා වෙන්න ගත්තා, විවේචනය කරන්න ගත්තා, අන්තිමට එයා ලෙක්චර්ස් එන එක ප්‍රතික්ෂේප කරන්න ගත්තා. ඇත්තටම ඒක කොයි තරම් වැරදි දෙයක්ද කියලා ඔයාලා හිතන්න කෙනෙක්ගේ අධ්‍යාපනය තිබවා නැති වෙන්න පුළුවන් මේ වගේ කාරණා. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳ කමියුනිකේටර් කෙනෙක් වෙනවා නම් දරුවනේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අනිත් අයගේ සංස්කෘතිය අවබෝධ කරගෙන ඉන්නට ඕනේ. අපේ ග්‍රාහකයාගේ සංස්කෘතිය ගැන අවබෝධ කරගෙන ඉන්නට ඕනේ. ඒ වගේම ප්‍රතිපෝෂණය කියන කාරණේ අපි ඊළඟට කතා කරන එතෙන්දී ඔයගලන්ට අවබෝධ කරගන්න පුළුවන්. ග්‍රාහකයාටත් අවස්ථාවක් ලැබෙනවා සංනිවේදකයාට කතා කරන්න. අන්න එතනදී ග්‍රාහකයා සංනිවේදකයාගේ සංස්කෘතිය ගැන අවබෝධයක් තිබීම වැදගත් වෙනවා සංනිවේදනය නිවැරදි ආකාරයෙන් කරන්නට නම්. අවසාන කාරණය ප්‍රතිපෝෂණය. අපි කියන ෆීඩ්බැක් එක කියලා. මේක තමයි අවසාන වශයෙන්ම සංනිවේදකයාටත් ග්‍රාහකයාටත් වැදගත් වෙන කාරණය. රයිට්. එතකොට ගොඩක් වෙලාවට සංනිවේදකයා කරන කාර්ය සක්‍රීය ප්‍රතිපෝෂණයක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ග්‍රාහකයා හොඳින් වැළඳ ගත්තා වෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙතන සංනිවේදනය ගැන පැයක් එකමාරක් විතර කතා කරා. එතකොට මේකට හුම්කන් දෙන ඕගොල්ලෝ මේකෙන් කිසියම් දැනුමක් ලබා ගත්තා නම් ඒක සක්‍රීය ප්‍රතිපෝෂණයක් වෙනවා. රයිට්. එතකොට නිෂේධනාත්මක ප්‍රතිපෝෂණය කියන්නේ ඔයාලා මගෙන් කිසිම දෙයක් දැනුමක් ලබා ගත්තේ නැත්නම් දැන් මම අවසානයේ ප්‍රශ්නයක් ඇහුවම ඔයාලට ඒකට උත්තර දී ගන්න බැරි නම් ඒක නිෂේධනාත්මක ප්‍රතිපෝෂණයක් මට ඔගලංගෙන් දෙන ෆීඩ්බැක් එක මට. රයිට්. ඒක නිෂේධනාත්මක වෙන්නත් පුළුවන්. ඊළඟ එක ක්ෂණික ප්‍රතිපෝෂණයක් වෙන්නත් පුළුවන්. දැන් අපි තව එක්කෙනෙක් එක්ක ෆේස් ටු ෆේස් කතා කරනකොට අපි ක්ෂණික ප්‍රතිපෝෂණය ලැබෙනවා. යගේ තක්කාල අපිට උත්තර ලැබෙනවා නේද? එතකොට ටීවී ප්‍රෝග්‍රෑම්, ලයිව් ප්‍රෝග්‍රෑම් වගේ වෙදී ක්ෂණික ප්‍රතිපෝෂණ ලැබෙනවා. නමුත් පුවත්පතක වගේ දෙකදී, පුවත්පත් ආටිකල් එකක් වගේ දෙකදී ක්ෂණික ප්‍රතිපෝෂණ ලැබෙනවද අපිට? නෑ. ඒ ප්‍රතිපෝෂණේ ප්‍රමාදී නේ. සමහරලාට පුවත්පතේ මොන හරි ප්‍රහෙලිකා හැම තියෙන්නේ ඕගොල්ලෝ පුරවන ඇති. ඒ ප්‍රහෙලිකාවලදී හැම අපි උත්තර ලියලා යවනවා. තව සතියකින් තමයි අපිට අපි ඒක හරියට පුරවලාද නැද්ද, ජයග්‍රාහකය කවුද කියලා දැනගන්න. එතකොට ඒක ප්‍රමාදී ප්‍රතිපෝෂණයක්. මෙන්න මේ විදිහට ග්‍රාහකයාගෙන් තමයි මේකින ඔක්කොම සක්‍රීය ප්‍රතිපෝෂණය, නිෂේධනාත්මක ප්‍රතිපෝෂණය, ක්ෂණික ප්‍රතිපෝෂණය, ප්‍රමාදී ප්‍රතිපෝෂණය කියන කාරණා හතරම සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න ඔය ටික තමයි ලෙක්චර් එකේදී කතා කරන්න තියෙන. දැන් තියෙන ඔයාලට අවස්ථාව
මොනහරි නොතේරුණ තැනක් තියෙනවා නම් කතා කරපු දේවල් වලදී කරුණාකරලා අහන්න. දැන් නිවැරදි කරගමු අපි. මොනහරි ප්‍රශ්න තියෙනවද? ඔව් ප්‍රශ්න තියෙනවද? ඔව් කියන ලංකා. මැඩම් මේ ප්‍රශ්න කීපයක්ම තියෙනවා. එකක් තමයි මැඩම් මේ දැන් අපි සංනිවේදකයා කියලා කියපුවාම එයා නිතරම පුද්ගලයෙක්ද නැත්නම් වෙනත් යන්ත්‍රයක් වගේ එහෙම දෙයක් වෙන්නත් පුළුවන්ද? ඔව් වෙන්න පුළුවන්. අපි සංනිවේදකයාට කියන්නේ දරුවේ සංවේදන මූලය කියලා. රයිට්? එතකොට එයා පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ජීවි වෙන්න පුළුවන්, අජීවි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ටීවී ප්‍රසන්ට කෙනෙක් නම් එයා ජීවි කෙනෙක් නේද? පුවත්පතක ආටිකල් එකක් නම් ඒක ජීවි නෑනේ, අජීවීනේ නේද? එතකොට ඒ දෙකටම අපි පොදුයි කියන්නේ සංවේදන මූල කියලා. සංවේදනය කරන එක්කෙනා ජීවි වෙන්න පුළුවන්, අජීවි වෙන්නට පුළුවන්. ඔව් තේරුණාද? चित्र සංවේදනය කියන්නේ මොකක්ද කියන කාරණේනේ. එතකොට මම දැන් දැනුමක් ලබාගෙන ඇවිල්ලා ඉන්න සංවේදනය කියන්නේ මොකක්ද කියලා ඔයගලන් තේරුම් කරා. මම ලෙක්චර් එක කරාට පස්සේ ඔයාලට අවබෝධයක් ඇති වෙලා තියෙනවා නම් සංවේදනය මොක කියන්නේ මොකක්ද කියන එක ඔන්න අපේ චිත්ත තත්ත්වයන් දෙක සමාන වෙනවා. රයිට්? මට දැනුමක් තියෙනවා සංවේදනය ගැන, මම මගේ දැනුම ඔයාට දෙනවා. ඔයත් සංවේදනය කියන එක දැන් අවබෝධ කරගෙන ඉන්නවා. එතකොට අපි දෙන්නගෙම චිත්ත තත්ත්වයන් සමාන වෙනවා. ඒ කියන කාරණේ තමයි කියන්නේ. එතකොට good communicator කෙනෙක් නම් නිවැරදි communicator කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එයා දෙන පණිවිඩය සංවේද ග්‍රාහකයාට අවබෝධ වෙන්න තෝනි. එතකොට ග්‍රාහකයා තුලත් ඒ ගැන අවබෝධයක් තියෙනවා, සංවේදකයා තුලත් අවබෝධයක් තියෙනවා. තේරුණාද කියන කාරණේ? එතකොට දැන් අපි හිතන්නකෝ මේ සමහර අවස්ථාවලදී යමක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කෙනෙක් කියලා කියනවා මේ මේක තමයි ලෝකේ තියෙන හොඳම කිරි මේ පානය. ඔව්. හැබැයි මම එතනට එකග වෙන්නේ නැහැ. ඔව්. එහෙම වුණොත් එතන සමාන චිත්ත තත්ත්වයක්ද නැත්නම් වෙනස් අවස්ථාවක්? ඒක වෙනත් අවස්ථාවක්. හැබැයි දරුවනේ එතෙන්දී උත්සාහ කරන සමාන චිත්ත තත්ත්වයක් ඇති කිරීමනේ නේද? මට ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් කරන්නේ මේක තමයි හොඳම කිරි එක කියලා ඔයාට අවබෝධයක් ලබා දෙන එක. ඒක ඔයා පිළිගන්නේ නැහැ කියන එක තමයි නිෂේධනාත්මක ප්‍රතිපෝෂණය. තේරුණාද? සන්නිවේදනයේ උත්සාහ කරන්නේ සන්නිවේදනයේ පාර්ශව සම්බන්ධ වෙන පාර්ශව දෙකටම එක සමාන චිත්ත තත්ත්වයක් ඇති කිරීම. රයිට්? එතකොට ඒ හරහා අපි දන්නේ නැහැ දැන් මම ලෙක්චර් එක කරගෙන ගියාම ඔයාට ඒක තේරුන්නේ නැත්තම්. එතකොට ඔයාට නිෂේධනාත්මක ප්‍රතිපෝෂණයක්. නමුත් මම සන්නිවේදනයේ උත්සාහ කරන්නේ මම කමියුනිකේට් කරලා උත්සාහ කරන්නේ මගේ තියෙන දැනුම ඔයාටත් දෙන්න. ඇඩ්වර්ටයිස්මන්ට් වලින් වෙන්නේ ඒකයි. මේක තමයි හොඳම කිරි එක කියලා එයා කියනවා. ඔයාට ඔයා තුළ අවබෝධයක් ඇති කරගන්න පෙළඹවීමක් ඇති කරගන්න උත්සාහ කරනවා මේක තමයි හොඳම කිරි එක කියලා. එතකොට ඔයා එක පිළිගන්නේ නැහැ කියන එක නිෂේධනාත්මක ප්‍රතිපෝෂණය. තේරුණාද? තේරුණා. තවත් එකක් තියෙනවා මැඩම් මේ අපි දැන් කතා කරානේ මාධ්‍ය ගැන. මීඩියා තියෙනවා, ෆෝන්, රේඩියෝ, ටීවී, නිවුස් පේපර් වගේ තියෙනවා. ඔව්. මාධ්‍යයක් නැතිව සංනිවේදනයක් කරන්න පුළුවන්ද? रेडियो टेलीविजन अंतर्जालय जनमाध्य सोशल मीडिया ඒ හැරුණාම අපි ගෙදරදී අම්මත් එක්ක කතා කරනවා නම් අපි ටීවී එක පාවිච්චි කරන්නේ නැහැ නේ, රේඩියෝ එක පාවිච්චි කරන්නේ නැහැ නේද? එතකොට ඒව අපි අතර සිද්ධ වෙන පුද්ගලාන්තර සංනිවේදන මාධ්‍ය. ඒව ජන මාධ්‍ය නෙමෙයි, සමාජ මාධ්‍ය නෙමෙයි. ඒක එක්තරා මාධ්‍යයක්. ඒක අපි කියනවා
පුද්ගලාන්තර සංනිවේදන මාධ්‍යයක් කියලා. පුද්ගලයන් අතර සංනිවේදනය කරන්න භාවිතා කරන මාධ්‍යයක්. මේ කිසිම මාධ්‍යයක් නැතුව කාටවත් සංනිවේදනය කරන්නට බෑ. එක්කෝ අපි කරන සංනිවේදනය verbal එකක් වෙන්නට පුළුවන් non verbal වෙන්නට පුළුවන්. ෆොටෝ එකක් පෙන්නලා අපි දෘශ්‍ය මාධ්‍යයෙන් තමයි සංනිවේදනය කරන්නේ. තේරුණාද? වචන වෙන්නට පුළුවන් නිර්වාචික වෙන්නට පුළුවන්. හැම දෙයකටම මාධ්‍යයක් තියෙනවා. නමුත් ඒව ජනමාධ්‍ය නෙමෙයි පටලව ගන්න තිපා. ජනමාධ්‍ය කියන්නේ වැඩි පිරිසකට සංනිවේදනය කිරීම සඳහා භාවිත කරන ක්‍රමවේදයක් පමණයි. තේරුණාද? දැන් ඒකට අපි හිතමුකෝ අපි කාට හරි දඬුවමක් කරනවා කියලා පනිෂ්මන්ට් කළොත් ඒකත් සංනිවේදනයක් වශයෙන් සලකන්න පුළුවන්ද අනිවාර්යෙන්ම පුළුවන් අනිවාර්යෙන්ම පුළුවන් ඒක දඬුවමක් නම් අපි ගහනවා නම් ස්පර්ශ මාධ්‍යෙන් අපි කරන්නේ නේද ස්පර්ශය තමයි අපි භාවිත කරන්නේ ඒක වචන වලින් බයිනවා එතකොට ඕරල් කමියුනිකේෂන් භාවිත කරන්නේ හැම දෙයක්ම සංනිවේදනය තමයි දරන්නේ තව අපි හිතමුකෝ දැන් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. අපේ උත්තර නොදෙන શબ્දෝ ඉන්නවා. ඔව් ඒකත් සංයෝජනයක්. ඒක නන් වර්බලි කරන දෙයක්. වචන භාවිතයක් නැහැ නේ? අපි ඒක රිජෙක්ට් කරනවා. උදාහරණයක් විදිහට ඔයා මගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයා තමයි එතන කමියුනිකේට් වෙන්නේ. මම ඒකට උත්තරය දන්නේ නැත්නම් මම සද්ද නැතු ඉන්නවා. එතකොට ඔයාලා ලැබෙන ප්‍රතිපෝෂණය තමයි නිෂේධනාත්මක ප්‍රතිපෝෂණය. රයිට්? ඔයා සංනිවේදනයක් කරලානේ. තේරුණාද? එතකොට මමත් මේ සංනිවේදනයට භාජනය වෙලා තියෙන නමුත් වඩ මම පිළිතුරු දෙන්නේ නැහැ. රයිට්? එතනදී වෙන්නේ මම ඔයාලට පිළිතුරු නොදෙන දේ විතරයි. තේරුණාද? ඒකත් පිළිතුරු නොදෙනවා කියන එකත් මට ෆීඩ්බැක් එකක්. රයිට්? ඔයා මට මම ඔයා අහන ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ නැහැ කියන එකෙන් ඔයාට ඔයා අවබෝධයක් ගන්න එක්කෝ මිස්ටර් මං කියන එක තේරුන්නේ නැහැ එක්කෝ මිස් මේ ගැන දන්නේ නැහැ එක්කෝ මිස් මට උත්තර දෙන්න කැමති නැහැ. නේද? මේවා ෆීඩ්බැක් තමයි මේකත් ප්‍රතිපෝෂණයක් තමයි සංවේදන ක්‍රියාවලියක්ම තමයි. ආ මිස් මේ දැන් අපි මිස් ලෙක්චර් එක කරද්දී අපි අහගෙන ඉන්නවා මිස් අපිට ගන්නවා. එතකොට එතන මිස් තමයි සංවේද මේ කමියුනිකේටර් වෙන්නේ. ඔව්. දැන් අපි ඇවිල්ලා ගහගෙන. ඔව්. අපි ප්‍රශ්නයක් දැන් මම ප්‍රශ්නයක් ඇහුවොත් ඒතර එතනදී ඒක මාරු වෙනවද නැත්නම් අන්න රයිට් අන්න හරි ඒක වෙනස් වෙනවා අපි ඒක කමියුනිකේෂන් මොඩියුල්ස් වලදී ඉස්සරහට කතා කරනවා කොහොමද සංනිවේදකයාගේ භූමිකාව වෙනස් වෙන්නේ කියන එක දැන් මම කතා කරගෙන යනවා ඔයා තමයි මගේ ග්‍රාහකයා බවට පත් වෙන්නේ රයිට් එතකොට ඔයාගෙන් මට උත්තරයක් ලැබෙනවා ඒක තමයි මට ෆීඩ්බැක් එක නමුත් ඔයාගෙන් මට උත්තරයක් ලැබෙනවා කියන්නේ අපි දෙන්නගේ භූමිකා දෙක මාරු වෙනවා ඔයා සංනිවේදකයා වෙනවා ඔයාගේ උත්තරේට මම ඇහුම් කන් දෙනවා කියන්නේ මම ග්‍රාහකයා බවට පත් වෙනවා රයිට් ඒ භූමිකා වෙනස් වෙනවා අපි ඒක ඉස්සරහට කතා කරනවා කමියුනිකේෂන් මොඩියුල්ස් යටතේ රයිට් හොඳයි ඔයාගේ ප්‍රශ්න ටික තව අහන්න බලන්න ස්ථාව ප්‍රශ්නයක් තිබුණා මම පොඩ්ඩක් ඒක හොයලා අහන්න. අපි ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්න තියෙනවද? ආහා අහන්න. තෙරුවන් සරණයි මිස්. මිස් කියලා දුන්නක අපිට තේරුණා ඇත්තටම මේ මාත් සංවේදනය පිළිබඳව මහා බ්‍රිතාන්‍ය පාඨමාලාවක් හදාරනවා. ඉතින් ගොඩක් තේරුණා ඒ කියන්නේ එකින් එක විස්තර කරනකොට අර එකින් එක තේරුණා. එතකොට අර බුදුහාමුදුරුවෝ ගැන කියනකොටත් අපිට ඉතින් එතකොට බලනකොට සංවේදනය කරලා තියෙන හොඳටම බුදුහාමුදුරුවෝ කියලා අපිට තේරෙනවා. අපි ඇත්තටම මේක අර සතිය කියනක අපි අරමුණු කරගෙන මේක හරියට අහනවා නම් දැන් ආකර්ෂණයක් නොතරන්නේ දැන් මිස් අපිට කියලා දෙනවා අපි ඒක අහනවා. හැබැයි මිස් අපි කියන දේ මිස් කියනකොට අපි ඒක තේරෙන්නේ නැත්නම් අපි පස්සේ අහනවට වැඩිය මේ සේල මහනක ගොඩක් හොඳයි කියලා මම හිතනවා. මොකද අනික මිස් කියලා දෙන ටික හැර අමතර දෙයක් අපි අහනවනේ ඒක අර සතියට ගැලපෙන්නේ නැහැ. එතකොට මිස්ටත් එපා වෙනවා අපිටත් එපා වෙනවා. මම දන්නේ නැහැ මගේ මතේ. ඉතින් මම නම් සම්බන්ධ වෙනකොට දැන් මට ප්‍රශ්නයක් ආවත් මම ඒ වෙලම අහනවා තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මිස් කියලා දුන්න අද කියලා දුන්න ටික ඉතාමත් වටිනවා පැහැදිලි
එතකොට මිස් මේ ඔක්කොම අර මිස් කියලා දුන්නේ ඔක්කොම අයිති වෙන්නේ අර මිනිස් ආකර්ෂණයට තමයි ඔක්කොම අයිති වෙන්නේ නේ මිස් එතකොට අනිවාර්යෙන්ම ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන්ම ගුඩ් කමියුනිකේටර් කෙනෙක් කියන්නේ එකයි ගුඩ් කමියුනිකේටර් කෙනෙක් කියන්නේ එකයි නැත්නම් අපි සාමාන්‍ය කමියුනිකේටර් කෙනෙක් වෙනවා නේද ගුඩ් කමියුනිකේටර් කෙනෙක් කියන්නේ එකයි අනිවාර්යෙන්ම ස්වාමීන් වහන්සේ අපි අපේ ග්‍රාහකය ආකර්ෂණය කරගෙන තමයි මේ සියල්ලම කරන්නේ නේද අපිද මම ලෙක්චර් එකක් හරියට කරගෙන යනවා කියන්නේ මම මගේ ඔඩියන්ස් එකේ ඉන්න ඕගලන්ව හරියට ග්‍රහණය කරගෙන තමයි කරන්නේ ඔබ වහන්සේ බණක් දේශනා කරනකොට කරන්නේ ඔබේ ඔඩියන්ස් එක අල්ලගෙන උත්සාහ කරනවා නේද බණ කතාවක් කියලා හරි නේද ස්වාමීන් වහන්ස උදා මම කොච්චර ධර්ම කතිකයක් වුණත් වැඩක් නැහැ මිනිස්සු ආකර්ෂණය කරගන්න බැයි නා අනිවාර්යයෙන්ම රූප වාහිනී වුණත් අපි කොච්චර රූප වාහිනී බැලුවත් වැඩක් නැහැ මේ ඒක අර මේ කියලා දෙන පුද්ගලයා අර මිනිස්සු ආකර්ෂණය කරගන්න දැන් නැත්. එතකොට අර ඔබතුමිය කිව්වා අර රේඩියෝ එක පිළිබඳව. එතකොට ඒක අර ඒකෙත් තියෙනවා සමහරක්කේ වහන්න පුළුවන් සමහරක්කේ වහන්න බෑ. එතනත් එතකොට අර ආකර්ෂණය කියන එක තමයි අර අර මේ කලාමැදිර රාත්‍රිය කිව්වා අපි මම අහනවා ඒක මේ වැරදි දෙයක් නෙමෙයි රටට දෙයක් කියලා දෙනවා. එතකොට ඒක මිනිස්සු ගොඩක් තරුණ තරුණියන් අහනවා මම මෙතන විදියට මේ ඒකිනුත් කරන්නේ අර ආකර්ෂණයක් කරන එකක් නෙමෙයි මේ සමාජයට පණිවිඩයක් දෙනවා මේ හොඳ නරක කියන දේ කියලා දෙනවා කියලා දැන් මෙතනත් කියවුණා ඉතින් ගොඩක් වටිනවා මට ප්‍රශ්න මොනවත් නැහැ හොඳට තේරුණා මේ සිච්චර බොහොම ස්තුතියි සමහරවයි හරිද තව ප්‍රශ්න තියෙනවද අපේ වෙලාව නම් ඉවරයි මං හිතන්නේ තව හෙවිසන් කියලා තියෙනවා මේ එක ප්‍රශ්නයක් මේ සහන්දාන ඔව් අසම්මාස ඔව් හරි අර පණිවිඩය කියන මාතෘකාව මැසේජ් කියන එකේ ඔව් අපි කතා කරන්නේ මේ පණිවිඩයේ මූලිකාංග එලිමන්ට්ස් කියලා මිස් ඔව් අනිත් එකයි එතරම් තියෙනවානේ අන්තර්ගතයේ කන්ටෙන්ට් කියන එක ඔව් ප්‍රධාන වශයෙන්ම කියන්නේ යන දේ තමයි අපි මුලින්ම කියන්නේ. අර මගේ COVID-19 වල අලුත් ප්‍රභේදයක් කියලා දෙයක් හොයාගෙන තියෙනවා කියලා නිලිකා මැඩම් ඇවිල්ලා කියනවා නම් TV ප්‍රෝග්‍රෑම් එකකදී මුලින්ම කියන්නේ වැදගත්ම වෙන කාරණේ. රයිට් මුලින්ම කියන්නේ වැදගත් වෙන කාරණේ. එහෙම නැතුව දැන්ට මෙහෙම වසංගත තත්ත්වයක් තියෙනවා. දැන්ට මෙහෙම සමාජය හරි මේ අක්‍රීය වෙලා තියෙන ඔය වගේ වැල්වට අරන් කියලා නෙමෙයි අපි කියන්නේ යන්නේ. දැන්ට අපි මෙහෙම එකක් හොයාගෙන තියෙනවා කියලා මුලින්ම කියන වැදගත් වෙන කාරණේ රයිට් ඒක තමයි මූලිකාංග වල අදාළ වෙන්නේ ඒ කරුණු පෙළ ගැස්වීම අන්තර්ගතයත් ඒ වගේම තමයි නමුත් අන්තර්ගතයේදී පණිවිඩ සමස්තයක් වශයෙන් තමයි අපි කතා කරන්නේ රයිට් එතෙන්දි කතා කරන්නේ නැහැ එලිමන්ට්ස් ගැන හැබැයි එලිමන්ට්ස් අන්තර්ගතය තුළ අන්තර්ගත විය යුතුයි ඒක සකස් කර ගැනීම තමයි අන්තර්ගතයේදී කතා කරන්නේ ලොකු වෙනස්කම් නැහැ ස්වාමීන් වහන්සේ මූලිකාංග කියන්නේ අර ප්‍රධානම කාරණා රයිට් සංවිධනයේදී අපි අවබෝධ කරගන්නට ඕනි ප්‍රධානම කාරණා ඒව හරියට කරොත් තමයි ගුඩ් කමියුනිකේටර් කෙනෙක් වෙන්නේ වැදගත්ම කාරණේ මුලින් කියන එක තමයි අපි ඒක ඉදිරියේදී ඉගෙන ගන්නවා අන්තරාවර්ත පිරමීඩ ආකෘතිය කියලා අපි මේකට කියනවා රයිට් ඒව අපි ඉදිරියේදී ඉගෙන ගමු කොහොමද මේ එලිමන්ට්ස් හදාගන්නේ කියන එක හරිද ස්වාමීන් වහන්සේ තේරුණාද අවශ්‍ය කරුණු පිළිබඳව තමයි මිස් අද ගොඩක් පැහැදිලි කළේ පුංචි ගැටලුවක් මට තිබුණා මිස් අර එවපු මේ නෝට් එක ෆොන්ට් එක නැති නිසා වෙන්නේ නැති මං හිතන්නේ මට සිංහලෙන් ඒක මෙයා වෙන්නේ නැහැ ඒක අර සංකේත වගේ තමයි වැටෙන්නේ. ඒකට හා කොතනදී මේ දැන් මේ මෙයා කරලා තියෙන එක මම ඕපන් කරපුවාම මගේ එකේ වැටෙන්නේ සංකේත තමයි. ආහා රයිට් එතකොට ඒක ෆොන්ට් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැතිනේ මේ මම හිතන්නේ අපේ ෆොන්ට් එකේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒක තමයි ආයතනයත් එක්ක චුට්ටක් කතා කරලා PDF එකක් ගෙන්න ගන්න පුළුවන් නම් හරියයි මිස්ටර් සිල්වා නේද
ඔව් අපි එහෙම කතා කරන්න කියමු අපි ආයතනෙත් එක කියමු ආයතනෙට කියමු ඒක ඔම ස්තුතියි හැරි එච්චරයිද ප්‍රශ්න ඔව් ආයි ඔව් කියන්න පුතේ මයික් එක ඔන් කරන්න ඔව් මැඩම් දැන් මේ ගරු පියතුමා කියපු දෙයම ප්‍රශ්නේ මටත් තියෙනවා මේ ඒ අපිට ඊමේල් කරපු ඒ ඩොකියුමන්ට් වලින් දෙකක් ඕපන් වෙන්නේ නැහැ ආ කොටක් ඔව් අර මේ ෆොන්ට් එක නැති පස්සේ තමයි තියෙනවා මිතන් ආ පොඩක් කරකමයකට ඒ එතන ડોකියුමන්ට්ස් දෙකක් ඕපන් කරගන්න අමාරුයි. يعني ඕපන් වෙන්නේ නැහැ. හරි හරි. හරි. හොඳයි. මේ ඒ මොනhari තාක්ෂණික ගැටලුවක් තියෙනවා නම් ඒක ආයතනයේ ग्रूप आयतने अकाडमिक हेड बरला विषय मैडम के देश मित्र काल मम अन्वेदने अर्धने मैडम देश मत पेरना right mama kiyannada mama oh open wenawa aha me prashnayak naha mata na me ara miss ara ara edata ugannana tika vitarai mata hitena widiyata ewanne ehema ekak yatte me ara open karada passe miss ara eka button ekak obubahama depara ekak obubahama annith patthara wetenawa eka ah right onna mama chat box ekata damma mage mail address ekak oyala mata oyalage mail address ekata mail karala tiyanna mail ekak dala tiyanna etakota mama presentation pdf karala oyalata ewanna den oyalata prashnayak tiyana nisa eke mama chat box ekata dala tiyana mage mail address ekak ekata oyala oyalage mail address mata ewala tiyanna दवस कथाकर संबंध नाट भूमि